राइट पटांगा बो ग्रूप සහෝදරගේ යාළුවෝ තව ඉන්නවා නම් එන්න පොඩ්ඩක් මං ඉදියේ ඒකයි පොඩ්ඩක් කිටි වෙලාව දීලා එන අයට පොඩ්ඩක් කියන්න ක්ලාස් එක පටන් ගන්න හදන්නේ කියලා. පැහැදිලිද? රයිට්. මට පොඩි වැඩක් කරන්න ඕන පටන් ගන්න කලින්. හරිද? ඒ වෙන්නේ මේක. වඩා පහසු විදිය කරමු. හරිද? අද පටන් ගන්න දවසනේ. අද පටන් ගන්න දවසනේ මට ගොඩක් මම ඕගොල්ලන්ට උත්සාහ කරන්නේ මේ වැඩේ කරන විදිය සහ වැඩේ ගොඩ දා ගන්න විදිය තමයි පොඩ්ඩක් කතා කරන්න. හරිද මේ වැඩේ කොහොමද කරගන්නේ සහ මේ වැඩේ දැන් මේ මාස තව පහක් වගේ දීන්නේ. මේ මාස පහෙන් මේ වැඩේ කරලා කොහොමද මේ වැඩේ සබ්ජෙක්ට් තුන බැලන්ස් කරලා ගොඩ දා ගන්න කියන සම්බන්ධ පොඩි හැඳින්වීමක් කරන්න සහ අපේ පාඩම ක්ලාස් එක දිගටම කරගෙන කොහොමද සම්බන්ධ සහ ඔයගොල්ලන් සහභාගී විය යුතු ක්ලාස් සම්බන්ධ පොඩි අවබෝධයක් කරන් දෙන්නත් පාඩමත් අත්ගලමන් අද කරන පටන් අරගෙන පුළුවන් තරම් ප්‍රමාණයක් මම කරන් කරන් යනවා. පැහැදිලිනේ? राइट मैं पड़ा पटांग मेन मेरी करना पुलवाना हेम चाट बॉक्स दाने गम कोई हेतु मेकड़ इना एलपीटी मेह गल एलपीटी सह अंबर एलपीटी मतर अंबार गुडा इन्होंने मैं पड़ा काबो दिंद पड़ा गम को इन विजय दाने चाट बॉक्स मैं पड़ा गोन आबोद इन एनवे करना इलांगार पटांग ගොඩක් දුර දෙකිනම් පහ වෙනවාම කරන්න බොහෝ දුර දෙකට ගම මෙතකන් අපි පොඩ්ඩක් මේක මේජර් කරගෙන යමු. රයිට් පැහැදිලිද? එතකොට කොරෝනා ඉවර වුණත් නැතත් කොහොම කරවොත් අපිට අදාළත්වයක් නැහැ ඒක. අපි ක්ලාස් එක දිගටම සාමාන්‍ය පරිදි දිගටම මෙහෙම කරගෙන යනවා. හරිද? මෙහෙම දිගටම ක්ලාස් එක කරගෙන යනවා. රයිට්. මෙන්න මුල්ම කාරණාව. ක්ලාස් එකේ වැඩිය කරන් යනකොට ඔයාලට මම දෙනවා එක්තරා විශේෂ අවස්ථාවක් ඒ වෙනින්ද මේක. මම කොයි වෙලාවකවත් මගේ ක්ලාස් එකක දැන්ටත් එහෙමයි මේ chat box එක මම බ්ලොක් කරන්නේ නැහැ. මම ක්ලාස් වල මයික් බ්ලොක් කරන්නේ නැහැ. ඒ වගේ දේවල් මම කරන්නේ නැහැ ක්ලාස් වල. මොකද හේතුව පොඩි ළමයි නෙමෙයි ඉන්නේ. මෙතන ඉන්නේ සකච්ඡා ළමයිනේ. ඒතර යාට අවබෝධයක් තියෙනවා තමයි අපි කොහොමද ක්ලාස් එකේ හැදෙන්න ඕන කියන සම්බන්ධව හොඳ අවබෝධයක් තියෙනවා. එයාලා ඒ වැඩික පරිස්සමින් කරගන්න පුළුවන් කරගෙන යන්න ඕන. දෙවෙනි එක තමයි ඔයාලා මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පන්තියේ සුළු කිරීම සම්බන්ධව මොකක් හරි තේරෙන නැත්නම් කරුණාකරලා මයික් ඔන් කරන්නේ නැතුව chat box එකේ chat එකට දාන්න ප්‍රශ්න මොකක්ද කියලා මට මෙතනින් පේනවා මම අනිවාර්යෙන් මේවට උත්තර දෙනවා. පැහැදිලිද? එහෙනම් අනිවාර්යෙන් මොකක් හරි ගැටලුවක් ආව තැනින් ඒ ගැටලුව මොකක්ද කියන එක chat box එකේ chat එක දා chat එකේ chat ටයිප් කරලා ඒ ප්‍රශ්නේ මට යොමු කරන්න පුළුවන් මම අනිවාර්යෙන් ඒවා බලලා උත්තර දෙනවා. අනිවාර්යෙන්ම මේ ක්ලාස් එක ඔන්ලයින් කරා කියලා ඔයගොල්ලෝ හිතර ගන්න එපා. මේක ගොඩක් දුරක ඉන්න නිසා අපි නිකන් මේක දුරින් ඉන්න නිසා අපි නිකන් සර් කෙනෙක් අහන් ඉන්නවා අපි වැඩ ටික කරගන්නවා එහෙම හරියන්නේ නැහැ. දැන් ෆස්ට් ටයි එකක් කරන්න කියලා වරද්දගත්තුමනේ මෙතන ඉන්නේ. යෝ ආලගේ පුතා මොකක් හරි ගැටලුවක් තිබුණ ඉඳන් මේ වැඩේම කරගන්න බැරි වුණේ. ආයෙම පාරක් ඒ වරද්ද එහෙම වෙන දෙන්න එපා. ඒ හින්දා පුළුවන් තරම් මාත් එක්ක සම්බන්ධකම ළඟින් තියාගන්න බොහෝ උත්සාහ කරන්න. ක්ලාස් එකේ වෙලාවෙත් ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න. chat box එක හොඳින් පාවිච්චි කරන්න ඕන දෙයක් අහන්න. ඒකත් ප්‍රමාණවත් මදි නම්. ඒ කියන්නේ ෆොටෝ එකක් මාසා සුළු කිරීමක් කරගන්න ඕන නම් ෆොටෝ එකක් ගන්න ඕන නම් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් කෙලිම කරලා තියෙ මෙච්චරයි ගැහුව ෆොටෝ එකක් දැම්ම ගෲප් එකට. පැහැදිලිද? ඒතරම ගන්නට කියන්නම් මොකද ගැටලු තියෙන්නේ සම් කොතනද අවුල තියෙන්නේ කියලා. හරිද? එහෙනම් ගෲප් එක පාවිච්චි කරන්න පුළුවන් මේ chat box පාවිච්චි කරන්න පුළුවන්. තව ඕගොල්ලන්ට අත ඕන නම් ඔයාලට පුළුවන් එහෙම ගෲප් එක දාන්න නම් අමාරුයි වගේ යනවා. දැන් පොඩි චකිතියක් තියෙනවා නම් මට ඉන්බොක්ස් මැසේජ් එකක් එවන්නට ප්‍රශ්නේ මොකද කියලා ටයිප් කරන්න බැරි නම් වොයිස් එකක් දැම්මා වොයිස් එකේ ප්‍රශ්නේ මොකද මට දැම්මා. පැහැදිලිද?
ඒ කාරණාව කරන්නේ මේක අනිත් ක්ලාසවලත් මම කරා මේක මම කරන්නේ ඕගොල්ලන්ගේ මේ තියෙන දුරස්ථභාවය නිසා මේ ඔන්ලයින් කතන්දරෙත් එක්ක මේ අපි ඈත් වෙන්න ඕනේ නැහැ මේක අපිට ලස්සනට කරගන්න පුළුවන් කිසිම ගැටලුවකට හොඳින් කරන්න පුළුවන් සාමාන්‍ය පාස් ක්ලාසකට වඩා ඉතින් ඒ හිඳ ඒක හොඳින් තේරුම් අරගෙන හොඳින් ඒ කටයුතු ටික හොඳට කරගන්න ඕන දෙයක් අහන සුරු කිරීමක් වුණත් කමක් නැහැ සියලුම ප්‍රශ්න තියෙන සියලුම ප්‍රශ්න මගෙන් අහන්න පුළුවන් ඕනම විදිහකට गणित ගණිතයේ කොටස තියෙන සරල රේඛාවහ වක්‍රය කියන පාඩම මම අද පටන් ගන්නවා මේ පාඩම දල වශයෙන් ඉවර කරන 12ක් 3ක් වගේ ප්‍රමාණයක් යනවා ඒකත් මේ පාඩම දිග නිසා පැහැදිලිද ඊළඟ කාරණා තමයි ඒකෙන් පස්සේ මම ත්‍රිකෝණමිතිය කරලා ඉවර කරනවා ත්‍රිකෝණමිතිය කරලා ඉවර කළා නම් සංඛ්‍යාන විද්‍යාව කරලා ඉවර කරනවා එතනින් පස්සේ මම වර්ගඵල හා පරිමාව වගේ පාඩම කරන්න උත්සාහ කරන්නේ මොකද ഇതുත් එක ප්‍රශ්නය ළමයි කරලා කරලා මේ ප්‍රශ්නත් කරලා දිනවා තව පේපර්ස් වත් මේ ප්‍රශ්න හම්බ වෙනවා වර්ගඵල හා පරිමාව වගේ මේ වගේ පාඩමක් කමකරන එක තේරුමක් දැන අලෝක කිව්වාගේ. එහෙනම් අපි අනිවාර්ය කරන ලොකු ප්‍රශ්නේන අනිවාර්ය ප්‍රශ්නේන MCQත් වැඩි වශයෙන් ලැබෙන ලොකු පාඩම් තුනක් දක්වලා කරලා ඉවර කරලා දාලා මැත්ස් ටික වහලම ඉවරයක්ම කරලා දාමු. ඒක මට මේක ඒ වැඩේ මට මාසිකින් කරන්න පුළුවන්. මම අනිවාර්යෙන් මුල් මාසෙ වෙනකන් කලින් සම්පූර්ණ මැත්ස් ටික කරලා ඉවරයක්ම කරනවා. ආය 0 ලෙවල් එකේ ඉන්න ළමයෙක් වුණත් මැත්ස් ටික කරලා ඉවර කරන පස්සේ ආස් පේපර් ටික කරලා ලකුණු 25 ගන්න පුළුවන් කිසිම ගේමක් නැතුව. ඒ මට්ටමට ගේනවා මම. හරිද එහෙනම් මුලින්ම මගේ plan එකම match පාඩම් ටික කරන මුල් මාසෙම මම එකකල ඉවර කරලා ආයි match වල අතවත් තියන්නේ ඔක්කොම කරලා ඉවර කරලා දානවා ඉවර කරලා තමයි මගේ තියෙන මුල්ම system එක තමයි මම කරපු පාඩමක් ඉවර කරගෙන හැටිය 2015 ඉඳන් 2020 දක්වා සීලෝම් පසුගිය විභාග පාසල් පාස් ටික මම කරලා ඉවර කරලා දානවා ඒ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම 2015 16 10 18 19 කියන පාස් papers ටික තියාගන්න සම 20 නැත්තම් photo copy එකක් හරි ගමන්නේ නැහැ ළඟ තියාගන්න ඒක ඉතාමත් වැදගත් හොඳයි පේපර්ස් ටික තියාගන්න අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් ටික කරගෙන තමයි ඉබඩ ටික ඉස්සරහට යන්නේ. ඊට අමතරව මගේ සාමාන්‍ය ප්‍රශ්න පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරනවා. හරිද? ඉතින් අන්නේ ඉඳන් ඒක තන්දරය හොඳින් තේරුම් ගන්න පාස් පේපර්ස් ටික අරන් තියාගන්න අනිවාර්යයෙන්ම කරත්තේ මම හිතන්නේ මොකක්ද ඇති කියලා. ඊළඟ කාරණා. ඊළඟ කාරණා තමයි හැමදාම බදාදට හැම බදාදකම සිරසුරා උදේ 7:00 සම බදාදකම උදේ 7:00 ඉඳන් 10:00 10 වගේ වෙනකම් පැය 3ක් මම මගේ පේපර් ක්ලාස් එක තියනවා. මේ පේපර් ක්ලාස් එකේදී මම කරන්නේ සාමාන්‍යයෙන් මගු මගේ පසුගිය අපේ පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරනවා ඊට අමතරව මොකක් හරි ලොකු ටෙස්ට් එකක් මගේ ජෙනරල් ටෙස්ට් එකක් තිබුණොත් ඒ ජෙනරල් ටෙස්ට් එකේ තෝරාගත් අමාරු ප්‍රශ්න සාකච්ඡා කරනවා හරිද අර ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කරනවා කියන්නේ මේ නිකන් සාකච්ඡා කරන්නේ තියරි මතක් කරගෙන මේ ප්‍රශ්නපත්‍ර සියල්ලම මුලින් ඉඳන් අගටම සාකච්ඡා කරගෙන යනවා ඒක ලොකු වැඩක් හරිද ඒ වැඩි අනිවාර්යෙන් අපි කරන්න ඕන හරිද ඊළඟට ඊළඟට ඒ වැඩේ එහෙම යනවා හැමදාම 10න් පස්සේ මේක හැමෝම වෙන කරනකොට මගේ ක්ලාස් එන්න ඉන්නවනම් හැමෝම බලාල 10න් පස්සේ පැයක් මම ඉන්ටර්වල් දෙනවා. කියන්නේ 10 ඉඳන් 11ක් මම ඉන්ටර්වල් දෙනවා. 11 ඉඳන් දවල් 1 වෙනකම් පැය දෙකක් මම කිමිස්ට්‍රි කරනවා. කිමිස්ට්‍රි මම මගේ 21 තමයි තීරි ක්ලාස් වලට පටන් ගත්තේ නැහැ. හරිද? ඒ හින්දා මම කිමිස්ට්‍රි ටික 11 ඉඳන් 1 වෙනකම් කරන් යනවා පැය දෙකක්. 11 ඉඳන් 11 වෙනකම් මම පැය දෙකක් කෙමිස්ට්‍රි එක කරන්නේ මම මේ කෙමිස්ට්‍රි කරනකොට මම කෙමිස්ට්‍රි වල මුලින්ම කරන්නේ මූලික සිද්ධාන්ත බේසික් එක හදන එක පාඩම හදන එක ඒක හදන මම පාවිච්චි කරන පාඩම සිලබස් එකේ තියෙන පාඩම නෙමෙයි මම අපි මම හදාගෙන ඉපු මට මාවෙන ඉකූ පාඩම ඒ පාඩම කරලා මූලික සිද්ධාන්ත දෙනුම දීලා තමයි තාපසාරණී චාලකසාරණී කර්මාන්තෝගේ ස්වාභාවික පාඩම ඔය ආකාරයට කෙමිස්ට්‍රි වලට ඉවර කරන්නේ ඒතකොට ඕගොල්ලන්ට මෙහෙන් මේ පන්ති යනවා අර පැත්තෙන් අර යනවා පන්ති දෙකට සෙට් වෙන්න ලස්සනට කෙමිස්ට්‍රි එක කලබල නැතුව හින් වැඩ ටික වෙනවා මේ පන්තිය මගේ ටාගට් එකේ තියෙන්නේ මැත්ස් ටික සහ භෞතික විද්‍යාවට පමණයි. මේ පන්තිය මගේ ටාගට් එකේ ඉන්නේ මැත්ස් ටික සහ භෞතික විද්‍යාවට පමණයි. ඒතර අරගෙන හොයන්නේ අර ක්ලාසෙන් කිමිස්ට්‍රි ටික සා ඉමීන්සරි කරගෙන යන භෞතික ජීව විද්‍යාවත් එක්ක. පැහැදිලිනේ? යම්කි තාඩික කලක් ගියන් පස්සේදී බලාදා 11 ඉඳන් 1 වෙනකම් දැන් කිමිස්ට්‍රි ක්ලාස් එක අපි එතනින් නවත්තලා ඒක ගන්නවා අපි සිනසුරාද දින තීරි ක්ලාස් එක වෙලාවට. මොකද දැන්ට කරන්න බෑ ඒක. සිනසුරාදා මම 3 ඉඳන් 6 වෙනකම් කරන ඔන්ලයින් තීරි ක්ලාස් එක ඒකේ මේ වෙලාවට දැන් යන තාපය තාපය විද්‍යුතය ඉවර කරන් පස්සේ ඒ 20 කියලා මයින්ට සම්පූර්ණ භෞතික විද්‍යාව ඉවරයි ඉවරටම ඉවරයි හරිද ඒ හින්දා එතකන් තමයි මේ ටික 11 වෙනකම් මම කරන්නේ අමතර දවසක් දාගෙන
අරහින් අරට ඉවර කරපු හැටිය සෙනසුරාද සාමාන්‍ය පරිදි මේ ක්ලාස් එකේ දාලා කරනවා. කොහොම කරානොත් ඕන දවස් දෙකේ මගේ ක්ලාස් එන්න ඕන. දවස් දෙකයි දවස් දෙකෙන් වැඩි ඉවරයි. අර පේපර් ක්ලාස් දිනා බදාදර ඒක රාව නම් තවත් හොඳයි. මොකද පේපර්ස් කරන තව තවත් ඉරිමතක් කියලා. පැහැදිලිද? එහෙනම් 22 ක 20 2021 ක ස්ටොකන්ෂයි කරන සෙට් එක අනිවාර්යෙන් දෙනවා පස්සේ දෙකයි තියෙන්නේ. මොකද්ද? එකක් තමයි මේ ක්ලාස් එක සහ ඊළඟ පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් එකේ පේපර්ස් කරනවා පස්සේ එක වෙනකම් එක වෙනකම් දින කිමිෂි ක්ලාස් එක වෙන්නේ. පැහැදිලිද? ඔන්න ඒ කාරණාට තමයි වැඩි සිද්ධ වෙන්නේ. ඊළඟට දැන් මම දැම්මා අද ඕගොල්ලන්ට මේ අද නම් මම දැම්ම ඕගොල්ලෝ මේ මේ PDF එකක් group කරනේ. මම ඊයලා දැම්මා PDF එක දාලා මම කිව්වා ඕගොල්ලෝ මෙන්න මේ වැඩේ මෙන්න මෙහෙම මේ එක අභ්‍යාසයක් කරන්න කියලා මම කිව්වා අභ්‍යාසය කරන්න කියලා මම ඕගොල්ලන්ට කිව්වා. එතකොට ක්ලාස් එකට සල්ලි ගෙවලා පේමන්ට්ස් කරලා ඉවරලා සයිට් එකේ මේ register වුණෙන් පස්සේ ඔයාලට ඒක අපි confirm කරලා නැත්නම් පස්සේ මට හම් දෙනවා ඕගොල්ලෝ පොත් දෙකක් හොඳේ මේක පොතක් මෙන්න මේක හොඳේ මේක පොතක් මේක පිටු 80ක් විතර තියෙන පොතක් අර මගේ ඉතත් පෙන්නුවා මේ පොතේ සම්පූර්ණයෙන් තියෙනවා රසායනීය ගණනය කිරීම ඒක තමයි මම අර මුල්ම පාඩම ඊට තාප රසායනීය චාලක රසායනීය ඊට පස්සේ බහු අවයවික ඔය වගේ කෙමිස්ට්‍රි මුළු පාඩම් සෙට් එකම මේක දිනවා ඒක අතන්දර දෙකක් නෑ කොහොම බලන් දෙන්නුත් නෑ මේක තියෙන ෂෝට් නෝට් එකක් මේ නෝට් එක පාඩම් කරවල මේ නෝට් එක ලියවල ප්‍රශ්න සාකච්ඡා කරලා පාස් පේපර්ස් ටික කරලා මේ ටික හදනකොට කෙමිස්ට්‍රි වලින් ගන්න පුළුවන් ලකුණු 25 ලකුණු 19ක් 20ක් ගන්නවා කියන එක සෑහෙන සුළු දෙයක් වඩ පත් වෙනවා හොඳේ එහෙනම් මේක මම අනිවාර්යයෙන්ම හැමෝටම පේමන්ට් කරන්න හැමෝටම මම මේ පොතේ ගන්න ඕන. ඉතින් ඒක කරන්නේ ඒක ගෙවුවෙන් පස්සේ තමයි. ඒ හින්දා ලබන සතිය ක්ලාස් එකෙන් දැන් ওই බදාද ක්ලාස් දිනා. ඉතින් එදාට නම් මේක එච්චර ලොකු ඕනි වෙන්නේ නැහැ. නමුත් පුළුවන් තරම් ඉක්මනට පේමන්ට් ගොත් තෙම් මම පුළුවන් සතියක් ඇතුළත මේ පොත ඔයගොල්ලන්ට රටවට ඉන්න ළමයින්ට මේක ලැබෙන සලස්වන්න. හරිද මේ එකක්. මේක එතකොට ඔයගොල්ලන්ට ආයෙ බරක් නැහැ හිතට. ආයෙ කරන්න දෙයක්වත් නැහැ. කෙමිස්ට්‍රි ඉතින් ආයෙ විභාගෙට යනකම මෙච්චරයි තියෙන්නේ. මේ ටික කරගත්තාන් පස්සේ කෙමිස්ට්‍රි වැඩේ පාට් එක ඉවරයි. පැහැදිලිද? බයෝලොජි වලටත් මේ වගේ පොඩි පොතක් මෙච්චර ලොකුනේ පොඩි පොතක් පොත් කියලා තිනවා ඒ ටික සාකච්ඡා කරලා ඒ ෂෝට් නෝට් එක පාඩම් කරගත්තන් පස්සේ ඒ වැඩේ ඉවරයි ඒගොල්ලෝ කෙමිස්ට්‍රි වලට පොතයි බයෝ වලට පොඩි පොතයි පොත් කියන්නේ දෙකයි මේ පොත් දෙකෙන් පුළුවන් ඔයගොල්ලෝ ඒ වැටි කොට දා ගන්න හරිද ඊළඟට මේ දින අනිත් පොත හරිද මේකත් ඇවිල්ලා පොතක් මේක ඇවිල්ලා මැත්ස් පොත අරගෙන කෙමිස්ට්‍රි පොතේ දින පොත මේක මැතමැටික්ස් වල දින පොත මේ මැතමැටික්ස් පාඩ අර දින කෙමිස්ට්‍රි පාඩ කියලා ඒක කෙමිස්ට්‍රි පාඩ පැහැදිලිද රයිට් අනික බයෝලොජි පාඩ එක ඒක තමයි ආවේ නේ ඔයගොල්ලෝ දැන් මැත්ස් පාඩ එකේ කොටසක් තමයි මම ඔයගොල්ලන්ට ඊරයි දැන් මේ PDF එක මේක කොටස ඔක්කොම තුනක් තියෙනවා මේ පොතේ හරිද මේ පොත්වල මම සල්ලි ගන්න මේක මම එව්වෙන් පස්සේ වැඩි ඉවරයි මේකේ තියෙනවා අපේ සිලබස් එකේ මැත්ස් පාඩම් තුනක් හරිද පරිමාව හරවල දාලා නේද පොඩි පාඩමක් මේක දාන තරම් දෙයක් නෑ මේකේ නමුත් අනිත් ඒවාගේ සම්පූර්ණයෙන් ගණන් දාලා මේකේ පිටු 50 ගණන් දෙන ලොකු පොතක් මේකේ හරිද මේක කරන් ටික සාකච්ඡා කරමින් කෙමිසි කරන් ටික සාකච්ඡා කරමින් එඩිට් කරන් පස්සේ ආයෙත් ඕල්ලල දෙයක් නෑ ආයෙත් එතකොට ගානට වැඩි හරි හැබැයි මම බොරු කියන්නේ මේක මාරවාලු මේ වැඩි ලේසි නෑ මේක ගණන් හදනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි පුතා. හරිද නිකන් මේ එකම එක සීනි බෝල කරන්නේ නෑ මේක. ගණන් අමාරුයි. ගණන් එකේ හැප්පෙන්න ඕන සකන්ෂය ළමයිනේ. ෆස්ට් ෂේ එක දන්නන කොහොමද වරද්ද ගත්තා කියලා. වැඩ කරේ නෑ සෙල්ලම් කරා අනමං කර පිසු ගලියා විකාර ළම ගියා. මේ වැඩේ ලේසි නෑ. පොඩ්ඩක් කටක් කරනවා නිදි මරන්න ඕන. පේපර් මේකේ ගණන් ටික හැදුවොත් පුළුවන් මම මේක කියන කිසිම බයක් නෑ මේක ගණන් ටික හැදුවොත් එහෙම අරකේ ගණන් ටික හැදුවොත් එහෙම ඔයාලා කිසිම ගැටලුවක් නැතුව විභාග ලකුණු 60 70ක් වටන අපිට මහ දැන් නෙමෙයි. ඒ නිසා මම මෙන්න මේකත් ඔයගොල්ලන්ට ඉවරනවා. ඒකත් පේමන්ට් ස්ටික් කරන් පස්සේ මේ පොත් දෙකම දැනට ඉවරනවා. ඒතර මේ පොතේ මැත්ස් ටික දිනනවා, අර කෙමිස්ට්‍රි ටික දිනනවා, තව ටික කලා කියන්නේ බයෝලොජි කෙනා. එදින් මේ පොත් තුන හරි. පැහැදිලිද? ඊළඟ කාරණා ෆිසික්ස් වලට. ෆිසික්ස් වලට පුතා ඔයගොල්ලෝ පොතක් දැන් මම ගාව ළඟට. ඒ පොතේ තියෙන ෆිසික්ස් පාර්ට් එක. ඒක ගණන් අපේ පාඩම් ටික ඔක්කොම දාලා ගණන් දාලා ලොකු පොතක් දෙන එක විනතර ලොකු. කෙමිස්ට්‍රි වලතර ඒ පොත ලොකුයි. ඒ පොතත් මම එවන්නම් ඔයගොල්ලන්ට පසු කාලිනව අවශ්‍ය කාලෙට. ඒ පොතේ උඹ පස්සේ භෞතික විද්‍යාවේ සීලුම් පොරණ ටික ඉගෙන ගන්නවා. ඒ ටික කරගත්තා පස්සේ ආයක තොන්දරයක් නැහැ. ඉතින් පස්සේ ඒ ටික ඉවර. උදින් පොත් හතරයි තියෙන්නේ මගේ ගාව. ඔය පොත් හතරෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය කරන සීලුම් සිද්ධාන්ත මේ දෙන්න වල පාදින ගණිතය ගණන් ටික ප්‍රැක්ටිස් කරවලා මේ ගියම ගහනවා කියන එක මහ දෙයක් නෙවෙයි. මේක ඇත්තටම පුතා හරි ලේසි වැඩක්. හරිද? මාස හතරෙන් කරන්න පුළුවන් සෙකන්ඩ් ෂේක් ඔයගොල්ලෝ කරන්න පුළුවන් ලොවේ. කිසිම ගැටලුවක් නැහැ. මම උන් කට්ට ගන්න පුළුවන් තරම්. දේවක මට්ටමක දැන් ඉන්නේ. මොකද අන්ත අසරණ වෙලා වැටෙන එකේ වැටෙන එක හොඳටම වැටිලා නන්නක් තරලා ඉන්නේ. ඉතින් උන් ටිකට මේක කරගන්නවා කියන්නේ මහ දෙයක් නෙවෙයි. වෙලා තියෙන කැප කිරීම ඕන. අදිෂ්ඨානීය උත්සාහය එච්චරයි. ඌමනාව තිනා නම් කරන්න බැරි දෙයක් නැහැ. ඌමනාව තිනා ඕන කොල්ලට මම හොඳටම මම උදව් කරනවා. කිසිම ගැටලුවක් නැහැ. මම විතරක් නෙවෙයි බෝන් එක සසන අනිසාල ආලෝක සෞත්‍ය වගේ ED ID දෙකත් ඕගොල්ලන්ට අවශ්‍ය විදිහට සීල උදව් ඕගොල්ලන්ට ලැබෙයි. පැහැදිලිද? ඔන්න ඒක තමයි මට කියartifactId තියෙන මුල්ම විශේෂ කාරණාව විදියට. ඊළඟ කාරණාව මෙන්න මේක. මගේ ක්ලාස් වල හැම රෙකෝඩ් එකක්ම සයිට් එකට මම දානවා.
දැන් අත ගන්න ඕපන් ලින්ක් එකක ඉන්නේ. ලබන දැන් ලින්ක් නැහැ. කෙලිම සයිට් එකට ගියා. ඔයගොල්ලන්ට ඇක්සස් දීලා තියෙන ගිවිම් දා දෙන විදිහට. ඒකට ගියා කෙලිම ටච් කර හැටි ක්ලාස් එක ඕපන් වෙනවා. ක්ලාස් එකට එන්න පුළුවන් ලා දෙන්න. හැබැයි මෙමෙ එකක් තියෙනවා මම එදා කිව්වා. ඕගොල්ලෝ පුතා රෙකෝඩින් එක බලනකොට වඩා සෑහෙන්න ඕනේ ඔන්ලයින් ක්ලාස් එකට එන්න. මොනවා හරි විශේෂම කාරණාවක් උන හැදිලා මොකක් හරි විශේෂ කාරණාවක් වෙලා ඉන්න බැරි වුණොත් ඇරෙන්න. ඒක නිදාස කාරණාවක් කරගන්න එපා. පස්සේ රෙකෝඩින් බලන්න. කොහොම හරි ඔන්ලයින් ක්ලාස් එකට සහභාගී වෙන්න. මොකක් හරි බැරි දෙයක් වුණොත් එමු ඉතින් එක බලන්න. පැහැදිලිද? ඊටකොට මේක කාල සීමාවක් නැහැ. හොඳේ ඔන්ලයින් ක්ලාස් එක මෙන්න මෙදා පස්සේ මෙතනින් පස්සේ ඉවරයි කියලා හැමයක් නැහැ. ඔන්ලයින් ක්ලාස් එක දිගටම රෙකෝඩින් එක සයිට් එකේ තියෙනවා. ඒක ඕගොල්ලෝ ඕන වතාවක් ගියලා දෙවතාවක් තුන් වතාවක් 10 වතාවක් වුණත් බලලා පුළුවන්. ඕගොල්ලෝ අවශ්‍ය දේවල් ටික හදා ගන්න. පැහැදිලිද? ඒ හින්දා රෙකෝඩින් පහසුකම්කුත් තියෙනවා. ඒක ගැටලුකුත් නැහැ. ඒ වගේ තමයි මගේ මේව ක්ලාස් වල නම් ඔක්කොම ඉතින් ඒක තන්දරයක් තියෙනවා. ඒවත් සයිට් එක දානවා. ඔයාලට ඒක බලලා ප්‍රැක්ටික් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. පැහැදිලිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ලොකු වැඩ කිරීමක් තියෙනවා එතන. ඉතින් නිකන් බොරුවක් නෙමෙයි. එතන හොඳ ලොකුට ටිකක් අමාරු වැඩ කොටසක් තියෙනවා අපිට කරන්න. මේ වැඩ ටික කරලා කොහොම හරි කට්ටකල මැටි කරගත්තොත් අපිට අවශ්‍ය ඉලක්කයට යනවා කියන එක මහා දෙයක් නෙමෙයි. පැහැදිලිද? රයිට්. එහෙනම් අපි වැඩේ පටන් ගමු මුලින්ම. ඔන්න ඔය ටික මට කියන්න මොනවද පන්තියේ කොහොමද වැඩ ටික වෙන්නේ කියලා. හරිද? ඉතින් අපි යන අපේ වැඩේ පටන් ගමු. ලියාගන්න මුළු මාතෘකාව. හරිද? මාතෘකාව මේක පොතක් ටිකක් ලොකු පොතක් තියාගන්න පොඩි පොත් වල මේක හොඳේ ලොකු පොතක් තියාගන්න මෙතන ටිකක් ලොකු පාඩම මුළු මාතෘකාව මේක මාතෘකාව සරල රේඛාව හා වක්‍රය සරල රේඛාව හා වක්‍රය प्रमाणर MCU වෙන්නේ නේද? දෙකක් තුනක් වගේ නේද? හරි. එතකොට 2019 මුල් මාසාවට මෙයාගෙන් ආව රචනා ප්‍රශ්නයක්. ඕකෝ දන්නා B කොටසේ ආවා පහස්වෙනි ගානට ටිකක් බැලුවා පස්සේ බහිදෙන ගානක් ප්ලේන් එකේ ගානක්. මොයිද ඉන්නේ විභාග ඉතිහාසයේ අප මුල්ම සරල රේඛාවෙන් හා වක්‍රයෙන් හා මුල්ම පාඩම මුල්ම ප්‍රශ්නය ප්ලේන් එකේ ගානක්. ඒවර 2020 ඕගලන්ගේ අවුරුද්ද තව ක්‍රීඩා පිටියේ ගානක්. ඒකත් තමයි සරල රේඛාව හා වක්‍රය. विभाग මුලින්ම වක්‍ර MCQ 2020 අවුරුද්දේ. ඒ කියන්නේ මොකද අවුරුද්දේ වශයෙන්. 21 මේ ශයියේදී අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේදී වක්‍රෙන් MCQ එකක් අනිවාර්යයෙන්ම දැන් ඉස්සරහට පේපර් එකේදී ලැබෙනවා. ඒන අනිවාර්යයෙන්ම ටෝටල් ගත්තොත් එහෙනම් විශේෂයෙන් ගත්තොත් මේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය ගත්තන් පස්සේ B කොටසෙන් ප්‍රශ්නයක් හම්බ වෙනවා. B කොටසෙන් ප්‍රශ්නයක් කියන්නේ 100න් 4මාරක්. MCQ 53ක් වනේ කියන්නේ MCQ 53ක් කියන්නේ 53ක් වගේ බෙදෙන්නේ නැහැ. බැරිද? එතකොට 50න් 3යි මෙතනින් අර පැත්තෙන් 50න් 7මාරයි 50න් 7මාරයි 50න් 100න් කියද 10මාරක් එතකොට මේ පාඩම විතර 100න් ලකුණු 10මාරක් අයිති වෙනවා 100න් ලකුණු 10මාරක් ඔයගොල්ලෝ මේකෙන් ගන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි 2015 B කොටසේ තියෙනවා රචන මේ ඉස්ට්‍රක්චර් ප්‍රශ්නයක් 2015 A කොටසේ 40 ප්‍රශ්නයක් රබර් වල අම්මා පාන්ගේ සේම කියලා පොඩි ප්‍රැක්ටිකල් කැලලා තියෙනවා ওই ප්‍රැක්ටිකල් කැලලේ 1 2 කොටස් වලින් පස්සේ ඉතුරු කොටස් ඔක්කොම තියෙන්නේ සරල රේඛාව හා වක්‍රය කියන පාඩමේ තියෙන කොටස් පාවිච්චි කරලා වක්‍රෙන් ගන්න නෙමෙයි සරල රේඛාව ගන්න කොටසෙ.
මේක දින වැදගත්කම තමයි සරල රේඛාව කියන කොටස වක්‍රයේ බොහෝ දුරට අඩුයි සරල රේඛාවේ මෙන්න මේ පාඩමේ මෙන්න මේ කොටස බෞද්ධ විද්‍යාවේ ගොඩක් තැන්වලට පාවිච්චි කරනවා බෞද්ධ විද්‍යාවේ ප්‍රැක්ටිකල් වලට ප්‍රස්තාර දෙනකොට මෙන්න මේ සරල රේඛාවේ අවබෝධය තියෙන්න ඕනේ ඒවා තේරුම් ගන්න එහෙනම් මේ පාඩමේ වෙලා බෞද්ධ විද්‍යාවට 100 බලපෑම් කරන ටිකක් ලොකු පාඩමක් ගොඩක් විහිදෙන ඒින්ද මේ පාඩම මුලින් කරලා ඉවර කරගෙන පස්සේ ලොකු දෙයක් කවර කරගන්න පුළුවන් 100න් 10ක් අතර ගන්න පුළුවන් කිසිම බයක් නැතුව හරිනේ ඔන්න පාඩමේ තරම රයිට් දැන් අපි වැඩේ පටන් ගමු මම ඉතාමත් සරල දෙයක් පටන් ගන්නවා ඉක්බලින් සරල දේවල් ලොකට ඉක්බලින් අල්ල ගන්න පුළුවන් මහ දේවල් නෙමෙයි බැරි දේ පුටක් ගලා ගන්න ඇත්තම කාරණාවක් අත්තොත් මේ සරල රේඛාව වහා මේ වක්‍රය කියන පාඩම පටන් ගන්න කලින් මේ සරල රේඛාවක් මේ වක්‍රයක් අඳින්න පාවිච්චි කරන එක්තරා විශේෂ සැනසීමක් තියෙනවා සරල රේඛාවක් අත්තොත් වක්‍රයක් අත්තොත් මේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ එක්තරා තලයක් මත මේ තලයට අපි විශේෂ නමක් කියනවා ඛණ්ඩාංග තලයක් කියලා මේ තලයට අපි විශේෂ නමක් කියනවා ඛණ්ඩාංග තලයක් කියලා මේ පාඩම තේරුම් ගන්න නම් අනිවාර්යයෙන්ම ඛණ්ඩාංග තලයක පිහිටීම් සම්බන්ධව හොඳ අවබෝධයක් අරන් තියෙන්න ඕන එහෙනම් ඔන්න බලන්න ඛණ්ඩාංග තලය මේක ඊටම සම්බන්ධයක් තියෙන්නේ ඛණ්ඩාංග තලයක් නිර්මාණය වෙන්නේ සිරස් ආ තිරස් අක්ෂර දෙකක් ඡේදනය වීමෙන් සිරස් අක්ෂයේකුයි තිරස් අක්ෂයේකුයි ඡේදනය වීමෙන් ඛණ්ඩාංග තලයක් නිර්මාණය වෙනවා මේ දින ඛණ්ඩාංග තලය ඛණ්ඩාංග තලය ගත්තන් පස්සේ මෙන්න මේ අක්ෂ දෙක කැපෙන තැනක් තියෙනවානේ ඡේදන ලක්ෂයක් අක්ෂ දෙක කැපෙන තැන නැත්නම් මෙන්න මේ ඡේදන ලක්ෂය තමයි මේ ඛණ්ඩාංග තලයේ මුල පටන් ගන්න උතනින් තමයි මේ පාඩම මේ පාඩමේ පටන් ගන්න තැන ආරම්භකය මෙන්න මේ කියන මූල ලක්ෂයේ ඉඳගෙන තමයි සියලුම ඛණ්ඩාංග තලයේ නම් කිරීම කරන්නේ මේ තිරස් අක්ෂය කියනවා x අක්ෂය කියලා ඒ වගේම මේ පැත්තට මෙහි තරක් දානවා සිරස් අක්ෂය y අක්ෂය කියලා කියනවා මෙහා මේ පැත්තට ඊතලයක් දානවා මේ හතර දිශා නිරූපණය කරන ඊතල හතරේ එක්තරා විශේෂ තේරුමක් තියෙනවා ඒක නිකන් නම් ඊතල හතරක් නෙමෙයි ඒක තේරුම තමයි මම මේ වෙලාවේ මේ නිර්මාණය කරු වාගේ මේ ඛණ්ඩාංග තලයේ මේ x අක්ෂය මේ පැත්තෙන් අනන්තයටක්වත් මේ පැත්තෙන් මේ පැත්තෙන් අනන්තයටක්වත් මෙහෙන් මෙහෙ අනන්තයටක්වත් මෙහෙන් මේ අනන්තයටක්වත් වීදෙනවා කියන එක. ඒ කියන්නේ ඛණ්ඩාංග තලය කවදාකවත් ඇදලා ඉවර කරන පොත් දෙපාරයක් නෙමෙයි. ඒක ඉතා විශාල අපිට හිතා ගන්නවත් බැරි තරම් ලොකු තලයක්. ඛණ්ඩාංග තලයක් කියන්නේ. එතකොට මෙන්න මේ ඛණ්ඩාංග තලයක් ගත්තන් පස්සේ ඛණ්ඩාංග තලයේ මේ මුල තියෙන්නේ. මුල ගත්තොත් මුලේ ඉඳන් දකුණු පැත්තට අපි ලකුණු කරනවා ධන ඉලක්කම්. ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ඔන්න ඔය ආකාරයට ලකුණු කරනවා. හොඳින් තේරුම් ගන්න මේ ඛණ්ඩාංගයේ x අක්ෂයේ ධන පැත්ත ධන 5න් ඉවර වෙන්නේ නැහැ. ධන අනන්තය දක්වා විදිනවා. ධන 10000 ධන ලක්ෂ ධන නහුතේම ධන දක්වා හරියට විදිනවා. ඒක නවත්තන්න බැ අපිට. මේ මුලේ ඉඳන් මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 යන ආකාරයට මේ පැත්තෙන් විදිනවා. ඊට විශේෂ දෙයක් මම මතක් කරනවා මේ වෙලාවේ මේ පැත්තේ මේ බිඳුව මෙතන මුලක් එකක් අතර පරතරයේ කොටුවක් නම් නැත්නම් සෙන්ටිමීටරයක් නම් මේක සෙන්ටිමීටරයි මේක සෙන්ටිමීටරයි මේක සෙන්ටිමීටරයි පරතර සමාන වෙන්න ඕන මේ පැත්තට සෙන්ටිමීටරයි 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 පරතර සමාන වෙන්න ඕන ඒක අත්‍යවශ්‍ය කාරණාවක් y ගත්තොත් මේ සිරස් පැත්ත ධන පැත්තට ලකුණු කරනවා 1 2 3 4 5 ඔන්න ඔය ආකාරයට පල්ලෙහාට ලකුණු කරනවා ඍණ විදියට ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඔන්න ඒ ආකාරයට. එතකොට මේ ටික පරතරය කොටුවක් නම් මේක කොටුවයි 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 ඒ පරතර සමාන වෙන්න ඕන. ඕන්න අපි දැන් ඛණ්ඩාංග තලය ලකුණු කරලා ඉවරයි. එතකොට මේ මුල කවුද? මේ මුලට ඉලක්කම අපද්ද? ඉලක්කමක් තියෙන්න ඕනේ. මේක එක නම් මේක ඍණ එක නම් අනිවාර්යෙන්ම මේක මොකද? බිඳුවයි. ඒ මේ පැත්තෙන් ගත්තත් ඔය පැත්තෙන් ගත්තත් මේ එක ඍණ එක ඒත් බිඳුව. ඒ කියන්නේ මේ y අක්ෂයත් x අක්ෂයත් හතර දිශාවෙන් කොහෙන් ගත්තත් හැමතැනම ආරම්භකය මුල ලක්ෂය බිඳුව කියලා අපි කියනවා. එයා ඡේදන නැතන තමයි තියෙන්නේ. ඊළඟ කාරණාව මෙන්න මේ අපේ ගත්තොත් මෙන්න මේ ඛණ්ඩාංග තලයේ ඡේදන මෙන්න මේ රේඛා දෙක ඡේද වීමෙන් ප්‍රධාන අවකාශ හතරක් නිර්මාණය වෙනවා. ප්‍රධාන භූමීන් හතරක් නිර්මාණය වෙනවා. මේක එක භූමියක්, මේක එක භූමියක්, මෙයා එක භූමියක්, මෙයා එක භූමියක්. මේ භූමිය අපි කියනවා පළවන වෘතපාදයේ කියලා. පළවන වෘතපාදයේ කියලා කියනවා. මේක මෙන්න මේ පළවන වෘතපාදයේ දෙවන වෘතපාදය මේ වෘතපාද ත්‍රිකෝණ විදිහට පාවිච්චි කරනවා. ඒ වෘතපාද නෙවෙයි මේ තියෙන මේ ටිකක් වෙනස් එකක්. නමුත් ඒ වෘතපාදත් එන්නේ මේ යගෙම තමයි. මේක දෙවන වෘතපාදය. දෙවන වෘතපාදය.
මෙහා වෙලා තුන්වන වෘතපාදය තුන්වන වෘතපාදය මේක වෙලා හතරවන වෘතපාදය හතරවන වෘතපාදය ඔන්න වෙලා වෘතපාද හතර නම් කරා කාදාකත් කිසිම කෙනෙකුට බෑ මේක පළවෙනි එක කළා මේක දෙක කළා මේක තුන මේක හතර කළා ගන්න බෑ අනිවාර්යෙන් මේක කරගෙන ඕන මේ පැත්තට 1 2 3 4 යන ආකාරයට මේක වාමාවර්තව ප්‍රමාණය කළා තමයි අපි මේ ටික නම් කරගන්න 1 2 3 4 කියලා වෘතපාද 2 4 හරිද ඔන්න වෘතපාද නම් කරා ඊළඟ කාරණාව දැන් මේ ගත්තොත් එහෙම මම මේ වෘතපාද 4 නියෝජනය වෙන්න ලක්ෂ 4ක් නම් කරනවා මෙන්න මේ විදිහට මම ලකුණු කරනවා මෙන්න මේ ලක්ෂය ඊළඟට ලකුණු කරනවා මෙන්න මේ ලක්ෂය ඊළඟට මම ලකුණු කරනවා මෙන්න මේ ලක්ෂය එතකොට මම ලකුණු කරනවා මෙන්න මේ ලක්ෂය මේක A ලක්ෂය මේක B ලක්ෂය මේක C ලක්ෂය මේක D ලක්ෂය දැන් මේ A ලක්ෂය B ලක්ෂය C ලක්ෂය D ලක්ෂය මම ගත්තේ ලක්ෂ 4යි නමුත් අනන්ත ප්‍රමාණ වූ ලක්ෂ ප්‍රමාණයත් මේක ලකුණු කරන්න පුළුවන් කියලා තේරෙනවා ඔයගොල්ලෝ මේ A ලක්ෂයේ පිළිතුර කිව්වොත් කොහොමද කියන්නේ දැන් අපේ ගෙවල් වල ඇඩ්‍රස් එකක් තියෙනවා වගේ කණ්ඩායමතලේ තියෙන හැම ලක්ෂයකම ඇඩ්‍රස් එකක් තියෙනවා එයාට පිළිතුර කියන්න පුළුවන් විදියක් තියෙනවා කොහොමද මේ විදිය ඒක සම්මත විදියක් බලන්න A ලක්ෂය ගත්තොත් එහෙම මේ A ලක්ෂය අක්ෂ දෙකකින් වට වෙනවා අක්ෂ දෙකකින් වට වෙනවා කොහොම අක්ෂ දෙක x අක්ෂයේ දන පැතුණුත් y අක්ෂයේ දන පැතුණුත් මේ A ලක්ෂය වට වෙලා තියෙන්නේ ඒ හින්දා කණ්ඩායමතලේ ලක්ෂයක පිළිතුර කියනකොට අක්ෂ දෙකකට සාපේක්ෂවයි කියන්නේ අන්නේ කාරණාව නිසා තමයි ඛණ්ඩාංකයක් නම් කරද්දී xy අගයන් දෙකක් අපි ලියන්නේ කොහොමද කියන්නේ මෙයා ඛණ්ඩාංකය මගේ පිහිටීම තියෙන එක පිළ ඛණ්ඩාංකය කියලා මෙයාගේ ඛණ්ඩාංකය 3 y අගේ 4යි කවදාකවත් මේක yx මාරු කරන්නේ නැහැ මුලින් y පස්සේ x කියන එක සම්මතයක් සුද්දේ කැඩලා තුදාම මේ දින්නේ x අක්ෂය මේ දින්නේ y අක්ෂය කියලා මේක ගත්තොත් එහෙම ඍණ 1 4 මේක ගත්තොත් එහෙම ඍණ 2 ඍණ 5 මෙයා ගත්තොත් එහෙම ඍණ 13 ඍණ 4 ඔන්න ඔය ආකාරයට බලමු අපිට ඛණ්ඩාංක නම් කරන්න ඛණ්ඩාංකයක් කියන්නේ මේ සම්පූර්ණ වරහන් ඇතුළේ ඉන්න දෙන්නටම එහෙනම් ඛණ්ඩාංකයක් කියනකොට මම කියන්නම් ඛණ්ඩාංකය කියද්දී මුලින් කියන්නේ x අගය පස්සේ කියන්නේ y අගය මේ සම්පූර්ණ එකට අපි කියනවා ඛණ්ඩාංකයක් කියලා ඛණ්ඩාංකය සම්පූර්ණ එක නම් ඛණ්ඩාංක කියලා අපි නම් කරනවා ඔන්න අපේ ඛණ්ඩාංක තලය සම්බන්ධව මූලිකම හැඳින්වීම දෙක. ওই ඛණ්ඩාංක තලයේ අවබෝධය හොඳටම තියෙන්න ඕන. මේ අවබෝධය අනුව තමයි අවබෝධය අරගෙන තමයි මෙදීන් ඉහතින් තරංග වලට බහින්න ඕන. මේක මනෝමය මවා ගන්න ඕන ඝන කාලය හැටියෙ. පැහැදිලිද? රයිට්. දැන් ඔන්න වැඩේ. නා තුනේ දෙකට. රයිට්. දැන් අපිට අග්ගලෙ ටික ලියගමු. හරි. තකල් ලියගන්න. මං කියන ලියගන්න. පොඩ්ඩක් මම කතා කරමු මේක වැඩි වගේ දෙනේවි. ඒක හුරු වෙන්න ඒක පස්සේදී කොහොම නිකම් හුරු වෙනවා බහුලක් එන්නේ නැහැ. හරි. රයිට් ලියා ගන්න. ඛණ්ඩාංක තලයක් ගත් කල ඛණ්ඩාංක තලයක් ගත් කල ඛණ්ඩාංක තලයක් ගත් කල ප්‍රධාන වශයෙන් අක්ෂ දෙකක් ඡේදණි වීමෙන් නිර්මාණය වියද ප්‍රධාන වශයෙන් අක්ෂ දෙකක් නිර්මාණය වී ඡේදණි වීමෙන් නිර්මාණය වියද අක්ෂ දෙකක් ඡේදණි වීමෙන් නිර්මාණය වියද අක්ෂ දෙකක් ඡේදණි වීමෙන් නිර්මාණය වියද අක්ෂ දෙකක් ඡේදණි වීමෙන් නිර්මාණය වියද එමගින් සෑදෙන why had the old size එක අය රාම්බයටම old size විදිය කිමිදයි කියන්නේ එමගින් සෑදෙන ඛණ්ඩාංග තලයට ඛණ්ඩාංග තලයට ඛණ්ඩාංග තලයට ප්‍රධාන කලාප හතරක් පවතී ප්‍රධාන කලාප හතරක් පවතී ඒවා පහත රූපේ ලකුණු කොට ඇත ඒවා පහත රූපේ ලකුණු කොට ඇත
මෙම ලක්ෂයක පිහිටීම ලකුණු කිරීමේදී මෙම ලක්ෂයක පිහිටීම ලකුණු කිරීමේදී එය ඛණ්ඩාංකයක් මගින් නිරූපණය කරනු ලබයි. එය ඛණ්ඩාංකයක් මගින් නිරූපණය කරනු ලබයි. එය ඛණ්ඩාංකයක් මගින් නිරූපණය කරනු ලබයි. ඛණ්ඩාංකයක් ලිවීමේදී ප්‍රථමයෙන් x අක්ෂයට අනුරූපවද
හරිද? හරණ කියලා පුතා. හරණ කියන්න හරි කියලා හොඳයි. දැන් තමන් දන්නේ නැහැ කොහොමද කියලා. තග්ගල වැටික් කරගන්න හොඳද? හොඳ ස්පීඩ් එකක් හදාගන්න. දැන් ඔය ස්පීඩ් එක කියන සම්බන්ධව දැන් ආවෝදේ තියෙන්න ඕන. දැන් සමහරවිට ෆස්ට් අය එකේදී ස්පීඩ් එක තරම් හදන්න පුළුවන් කව කියලා. ස්පීඩ් එක මත නිසා අවුල් යන තිබ්බා. වගේ මේ දෙකක දේවල් තියෙනවා. හොඳයි දැන් ක්ලාස් එක ගන්න හදදී අපි දෙන්නේ නැහැ. මම දෙන්නේ නැහැ. ඇයි සමහරවනේ 7කට 8කට එහා පැත්තේ දෙන්නේ නැහැ. MCQ නම් විනාඩි කමාරි දෙන්නේ හරියටම. ඒතොර ඒ කාරණා හරියටම කරන්න ඕන පිළිවෙලක් තියෙන්න ඕන කරපු දේවල් ටික ලස්සන තියෙන තුන වැඩි කරලා තියෙනවා. පැහැදිලි වෙලාව ටයිම් මැනේජ්මන්ට් තමයි පුතා මේ ඉරල කියන ප්‍රධානම කාරණාව. දැන් උදාහරණයක් කියනවා හොඳම උදාහරණය. මම ඉරල කරන කාලේ ඉරල කරනකොට හරිද? මම ඉරල කරේ මේ මහා අමුතු කාලේ මම ඉරල කරේ 2017. හරිද? මගේ ෆස්ට් විතර කරේ මම මැස්සරින් කරේ. මම ඉරල කරනකොට මගේ මැත්ස් වලට මට ඒක නම් මැත්ස් හොඳට පුළුවන්. මැත්ස් සබ්ජෙක්ට් එකත් මැත්ස් කම්බයින් මැත්ස් වලට බී එකක් තිබ්බා. මම කම්බයින් මැත්ස් වල හරිද? මම මේ කියන්නේ ඔයගොල්ලෝ දැන් මේ වැඩි හදා ගන්න ඕනේ නේද? කම්බයින් මැත්ස් වල අපිට තිබ්බා පීඕ පේපර් එකකුත් තිබ්බා ඇප්ලයිඩ් කියලා පේපර්ලුත් තියෙනවා. ඇප්ලයිඩ්. ඒ කියන්නේ ශුද්ධ ගණිතය හා ව්‍යවහාරික ගණිතය. ඒක ශුද්ධ ගණිතය ලකුණු 1000යි ව්‍යවහාරික ගණිතය ලකුණු 1000යි ලකුණු 2000යි තමයි පේපර් එක ෆයිනල් මාක්ස් දෙන්නේ. හරිද? එතකොට මට මෙතනදී පීඕ තමයි සාමාන්‍ය සරලම හොඳම එකයි පුළුවන්. පීඕ වලට තමයි ලහුරු අනිවාර්යයෙන්ම ටෙස්ට් වල පවා ගන්නවා. අනිවාර්යයෙන්ම ටෙස්ට් වල පවා ලහුරු ගන්නවා. සාමාන්‍යයෙන් 100න් 75කින් ඒ වගේ ප්‍රමාණයක හිටියක්. 80ක හිටියක්. මේ ඇප්ලයිඩ් තමයි වැඩි අමාරු උනේ. මට ඇප්ලයිඩ් ලොකුවටම පුළුවන් නමුත් සමහරකට අවුල් වෙනවා දෙන එක පාට. මේ වැඩේ පේපර් එකේ තුන. පේපර් එකේ වැඩි අවුල් ගියා. ඇප්ලයිඩ් පීඕ කොන්ට්‍රෝල් කරලා ඇප්ලයිඩ් අවුල් ගියා. ඇප්ලයිඩ් දෙන්නේ නැද්ද? මම මේ ඇප්ලයිඩ් එක දෙවෙනි කොටසේ පේපර් එක ගණන් 7න් 5ක් කරන්න ඕන. මං කරේ ලකුණු මම කරේ ගණන් 3මාරයි. හරිද? ගණන් 3මාරක් කරලා ඔයගොල්ලෝ විශ්වාස කරන්න නැහැ. ඔයගොල්ලෝ පොතේ හැමෙලේ පොතක් හැමෙලේ උත්තර ලියන්න. අන්නේ පොත සහ ඒ පොත ලියන මම තව කොළ දෙකක් අමුණුවා. ඇප්ලයිඩ් එකේ රචන ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියලා. ඒ කියන්නේ ගණන් 3මාර කරා. ගණන් 3මාර කරෙත් නැහැ. එච්චර ආවේ කපලා කොටලා නෙමෙයි. ලියන එක ලියුවා හරියටම. ඒ කියන්නේ ගූර්ණයක් ගන්නවා නම් ගූර්ණ ගන්නේ කවුරු වටාද? F සමාන M තමයි කාටද F සමාන M දැම්මේ. කින්ද මන්ද සීරෝ දේවල් පෑන් ලියුවා හරියටම. රූප සරණ ලකුණු කරා බල ලකුණු කිරීම සියලුම දේවල් හරියටම අකුරටම කරා. නම හිතුවේ නෑ අද ප්‍රමාණකයි මා ඒ මාක කියන එක ලකුණු 65කට යගිලි තින්නේ. 65 පන්නන 75කට ලං වෙලා. ඒ කියන්නේ ඒ වගේ මාකයක් එන්න නම් අනිවාර්යෙන්ම ඇප්ලයිඩ් වලට හොඳ ලකුණක් තියෙන්න ඕන. ඒකට හේතු තමයි අර හැමදේම ලියුවා හොඳ ලකුණ හැමදේම ලියුවා හොඳින්. ලියලා 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 ප්‍රැක්ටිස් එක ආරම්භය සියලුම තිබ්බා. දැන් උදාහරණයක් ගත්තෙම මම සාමාන්‍යයෙන් ඒ කාලේ වැඩ කරන කාලේ මේ ටියුට් එක ඇතුළත මේ පන්තියේ ටියුට් එක කරන් අනිවාර්යෙන් එකපාරක් මම හදලා ඉවර කරනවා. එකපාරින් හදලා එකපාරක් හදනවා මම ටියුට් සතියක් වගේ ඇතුළත සතියක් විතර ගිහිල්ලා ටියුට් එකක් මම හදලා ඉවර කරනවා. දැන් ඔකත් ඒ වැඩේ කරන්න ඕන. ටියුට් එක හදලා ඉවර කරලා ඉතින් මම පාස් පේපර්ස් දෙනවා. පාස් පේපර්ස් මයි පාස් පේපර්ම කරනවා. පාස් පේපර්ම කරනවා. කර 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 පාස් කරලා අවුරුදු 10 කට මම කරා. පාස් පේපර්ම කරනවා. පාස් පේපර් කරනවා. ප්‍රැක්ටිස් එක පේපර්මයි කරන්නේ. පේපර් එක දැන් හිතන්නේ දැන් මොකද කියන්නේ? එක පේපර් එකක් සමහර 5-7ක් විතර කරනවා. දැන් අහන ප්‍රශ්නෙක තියෙන එක පේපර් එක 5-7ක් කරද්දි මොකද ඉති වැඩි කියලා? වැඩේ මෙන්න මේකයි. මුල්ම වතාව පේපර් එකක් කරද්දි කරන්නේ 150 අපි 120 30 කරගත්ත කියලා. දෙවෙනි වතාව කරනකොට 140ක් විතර කරගන්න පුළුවන්. හරිද? ඔය කිව්වට තාමත් තියෙන 220 ළමයි ඒ ළමයි පේපර් එක දෙවතාවක් තුන් වතාවක් කරනකොට තුන්වෙනි වතාවෙත් ගණන් බැරි වෙලාව තියෙනවා. ඉගෙනේ ඒ ප්‍රැක්ටිස් මදි. මේක වැඩේ දිනේ ප්‍රැක්ටිස් එකෙන්. හොඳ සුපිරියර් මීටරේ ඉන්නවා. උන ප්‍රැක්ටිස් එක ටිකෙන් අර පුළුවන් කියලා ඉතින් ඉඳලා වැඩේ කරව ගන්නවා. නමුත් අර බැරි බව තේරුම් අරගෙන ප්‍රැක්ටිස් කරලා පේපර්ස් කරලා වැඩේ කරගන්න කොල්ල වෙනවනේ. උන්ගේම ගණන් හිතා ගන්න බැරි කීයද? මේකේ තියෙන තනි කරම ප්‍රැක්ටිස් එක ගණන් හදීම සහ පුහුණු වීම මත. ඉතින් එක පේපර් එක 3-4 වතාවක් 5 වතාවක් කරගෙන මේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක උළු වෙනවා. නිකම්ම ටයිමින් හැදෙනවා. තියරි මතක් කරනවා. පේපර් එකට ඔයා තුන්වෙනි තව 3-4 වගේ කරද්දී ඔයා පේපර් කරලා උත්තර ලියන්නේ පළමු වතාවේ උත්තර ලියුණට තරකානුකූල විදියට. ඒකෙන් මාරම් දෙයක් හැදෙනවා. අපි පේපර්ස් එක පේපර් කරමු කොහොමද අපි මම උත්සාහ කරනකොට නෝගලන්ට අර નિરાයාසයෙන් පේපර් එක පේපර් එක 3 වතාවක්වත් කරවන්න. ඒ નિરાයාසයෙන්. ඒ කියන්නේ ආයාසකින් තොරව ඉතවන්න නැතුව පේපර්ස් ටික 3 වතාවක්වත් මම රවුන්ඩ් එක කරවනවා. ඕඩික කරලා ජෙනරල් ටෙස්ට් පහක් වගේ හයක් විතර ලියලා කරනකොට ගන්න ඔය ටික ටෙම්පරතුල හැදෙනවා. ඒ හිඳ පුළුවන් තරම් ඔක ප්‍රැක්ටිස් කරන්න පරණ පන්තිය ටියුට් එක සෙට් කරගන්න. නෝට් නම් ඕන පේපර් ටික සහ ටියුට් ටික. නෝට් ඕනේ ටියුට් වල ගණන් දිනානේ.
මගේ කරන්ටි හදලා ඉවර කරන පස්සේ ඒකම හදන්න. මාර හිතර සැටිස්ෆැක් ඉන්න හොඳේ සතුටක් යනවා. එහෙනම් මාර දෙයක් කරනවා නම් සකන්ෂයි කියලා. සකන්ෂයි කියන් පට්ට දෙයක් කරනවා මේ අයිලන්ඩ් රෑන්ක් වදාන්න පුළුවන්. ඩිස්ත්‍රික් රෑන්ක් ඩිස්ත්‍රික් 10 කරන මම ගේමක් මේ හොඳේ. වැඩ කරන්නේ දිනා. අද රෑ නම් කට්ට ගාලා වැඩ කරපන්. ගේම ගන්නවා සුපිරියටම. පේපර්ස් ටිකයි මුලදි බැරි වෙනවා. එපා වෙනවා. තිත්ත වෙනවා. නමුත් මේක අල්ලන් කරොත් එම පුළුවන් එක ප්‍රශ්නයක් හරි කරලා ඉවර කරන්නකෝ. මාර හිතර සැටිස් ගැම්මක් එනවා. ඒ ගැම්මෙන් පුළුවන් මාර දිවඩ කරන්න. පැහැදිලිද? ප්‍රැක්ටිස් මයි දිනන හොඳේ. ඔන්න එක දැන් මම කිව්වා. රයිට්. ඒක දැන් හරි. දැන් මේ වැඩේ මොනවද දිනන? දැන් ඔනේ වැඩේ හරි. දැන් මොන අපි ඛණ්ඩාංගතලයේ ලකුණු ඛණ්ඩාංගතලයේ ප්‍රධාන ප්‍රභේද මේ පැති හතර ඉගෙන ගත්තා. ඛණ්ඩාංග ටික ලකුණු කරමු. දැන් මේ වැඩේ හරි. දැන් අපි කරන්න තියෙන තව විශේෂ වැඩක්. දැන් මොන අපි පොඩ්ඩක් පාඩම යනකොට ටිකක් දිග ගසනවා. මෙන්න මේ විදියට. දැන් ඛණ්ඩාංගතලයක් ගත්තා පස්සේ මේ ඛණ්ඩාංගතලයේ මේ ලක්ෂ තියෙන්නේ දැන් මම ලකුණු කරේ අවදියක් දැන් අර මම ලකුණු කරනවා A B C D E දුන්නේ මට මතකද බින්දුවේ දෙක කියලා ද දුන්නේ E දුන්නේ බින්දුව දෙකද ද බින්දුව තුනද තකල් දාන්න පොඩේ පොඩේ දාන්න මම හතරම බැකුවම නම් දුන්නා පොඩේ දාන්න තකල් කිනේක මේක දුන්නේ මං E දුන්නේ බින්දුව දෙකද බින්දු තුන රයිට් බින්දු තුන බලගන්නකෝ දැන් බින්දුවේ තුන නම් තියෙන්නේ ඔන්න බලන වෙලේ x ආගේ බින්දුවයි y ආගේ තුනයිනේ එහෙනම් x බින්දුව y තුන ඒක මේක ඔන්න e ඊගාට කියද e f කියද f ගණන් කියද f ගණන් කියද f ගණන් කියද F के कंडा के बिंदु ये रिंग देखा था मैं कहता था राइट बिंदु रिंग देखा क्या बिंदु है मैंने X आगे बिंदु आई Y आगे रिंग देखा है मैंने बिंदु रिंग देखा क्या बोलते हैं एक E F G किया था G G किया था आ तूने बिंदु था G तूने बिंदु था G तूने बिंदु था ඍණ දෙකේ බිඳුව රයිට් ඍණ දෙකේ බිඳුව ඒ කියන්නේ මොකද්ද x ආගේ ඍණ දෙකයි y ආගේ බිඳුවයි හරිද x ආගේ ඍණ දෙකයි y ආගේ බිඳුවයි පොඩි නෑ මෙතන වල වැඩි හරි දුන්න මම අරුණා මට මේක 3යි මෙතන ඍණ දෙකයි ඒතකොට e කියන්නේ බිඳුව තුනනේ ඒ කියන්නේ x ආගේ බිඳුවයි y ආගේ තුනයි x ආගේ බිඳුවයි y ආගේ තුනයි අන්න උතනේ නේ හන්නේ මෙන්න e ඊළඟට බිඳුවේ ඍණ දෙක x ආගේ බිඳුවයි y ආගේ ඍණ දෙකයි බිඳුවේ ඍණ දෙක ඕක f ඒ බාර g කියන්නේ ඍණ දෙකේ බිඳුව x ආගේ ඍණ දෙකයි y ආගේ බිඳුවයි x ආගේ ඍණ දෙකයි y ආගේ බිඳුවයි ඍණ දෙකේ බිඳුව x ආගේ ඍණ දෙකයි y ආගේ බිඳුවයි ඔන්න g h කියද h ඍණ හතරේ බිඳුව ඍණ හතරේ බිඳුව මේ GH දෙකම G G තුනේ මාත් හිනේක බින්දුව කියලාද G තුනේ ඍණ දෙකේ බින්දුව කියලාද නැත්නම් දෙකේ බින්දුව කියලාද හරි ඍණ හතරේ බින්දුව එහෙනම් මෙන්න H හරිද දැන් මේකේ මට කියවන කාරණා මෙන්න මේක හරිද මේක විශේෂ කාරණා බලන්න යම්කිසි ලක්ෂයක් y අක්ෂය මත ලකුණු කරොත් එහෙම යම්කිසි ලක්ෂයක් y අක්ෂය මත ලකුණු කරොත් එහෙම y අක්ෂය මත ලකුණු කරොත් එහෙම මෙයාගේ ඛණ්ඩාංකයේ පොදු ලක්ෂණය මොකද්ද y අක්ෂය මත ඛණ්ඩාංකයක පොදු ලක්ෂණය මොකද්ද දැන් අපිට ලකුණු කරන්නේ නැතුව ඛණ්ඩාංකයේ ඉලක්කම් දෙක දිහා බලලා කොහොමද තීරණය කරන්නේ මෙයා y අක්ෂය මත කියලා ඒ කොහොමද කියන්නේ යම්කිසි ලක්ෂයක් y අක්ෂය මත නම් ඉන්නේ අපි කොහොමද ඒක අඳුරගන්නේ ලකුණු කරන්න කලින් බලන්න මේ දෙක
මේ දෙක දිහා බලද්දී මේ දෙකේම x අගයන් බිඳුවයි මේ x අගයන් බිඳුවයි y අගයන් පමණයි පවතින්නේ එහෙනම් හොඳින් තේරුම් ගන්න මේ ගණන් ප්‍රශ්න පත්‍රයේ ගණන් වල යම් කිසි කණ්ඩාංගයක් ආවත් x අගේ බිඳුව වෙලා ඔයාට ගාන කරන් ගාන කියවන්න කලින් ගාන කියවලා ඉවර කරන කලින් ඔයාට තේරෙන්න ඕන මේ කණ්ඩාංගය ඉන්නේ මේ අහවල් කණ්ඩාංගය ඉන්නේ y අක්ෂය මත කියලා මේක තමයි වැදගත්ම කාරණාව වැදගත්ම කාරණා තමයි යම් කිසි කණ්ඩාංගයක් y අක්ෂය y මත නම් ඉන්නේ y මත ඉන්න ඕනම අවස්ථාවකදී කණ්ඩාංගයේ x අගේ බිඳුවක් වෙනවා එහෙනම් x අක්ෂය මත ඉදම කොහෙන්නේ x අක්ෂය මත කණ්ඩාංගයක් ගත්තොත් ලක්ෂයක් ගත්තොත් එයා කණ්ඩාංගයේ y අගේ බිඳුව මේ මෙන්න මේ y අගේ බිඳුවක් වෙනවා එහෙනම් යම් කිසි ලක්ෂයේ කණ්ඩාංගයක් සැලකීමේදී එයාගේ y අගේ බිඳුවක් වුණොත් එම තග්ගල මීටර වෙන්න ඕන ඔළුවට එන්න ඕන වෙන මොකුත් නෙමෙයි මේ කණ්ඩාංග මේ ලක්ෂයේ ඉන්නේ x මත කියලා එහෙනම් අපි වෙන්න මේ කාරණාව ඔළුවට දා ගන්න ඕන යම් කිසි කණ්ඩාංගයක x අගේ බිඳුවක් නම් ඒ ලක්ෂයේ y මත ඉන්නේ යම් කිසි කණ්ඩාංගයක y බිඳුවක් වුණොත් එම එයා ඉන්නේ x අක්ෂය මත කියලා ඔන්න ඔය කාරණාව අනිවාර්යයෙන්ම ඔළුව තියා ගන්න මොකද ඕක මාරම වැදගත් ඉස්සරහට හොඳයි මාරම වැදගත් මොකද්ද යම් කිසි කණ්ඩාංගයක x අගේ බිඳුවක් වුණොත් එයා ඉන්නේ y අක්ෂය මත යම් කිසි කණ්ඩාංගයක y බිඳුවක් වුණොත් එයා ඉන්නේ x අක්ෂය මත ඔන්න ඔය කාරණාව හොඳටම තේරුම් ගන්න ඕන හොඳයි රයිට් ලියන්න තරණ කොට දාලා ලියන්න තරණ කොට දාලා සලකනු ලබන ලක්ෂයක් සලකනු ලබන ලක්ෂයක් x අක්ෂය මත පවතින්නේ නම් x අක්ෂය මත පවතින්නේ නම් x අක්ෂය මත පවතින්නේ නම් එයි y අගය එම ඛණ්ඩාංගවල y අගය එම ඛණ්ඩාංගවල y අගය එම ඛණ්ඩාංගවල y අගය x අක්ෂය මත වාදී ඉන්න නම් එම ඛණ්ඩාංගවල y අගය බිඳුවක් වේ එම ඛණ්ඩාංගවල y අගය බිඳුවක් වේ right ඊළඟ කාරණාව ඊළඟ යම් කිසි ලක්ෂයක් y අක්ෂය මත පවතින්නේ නම් y අක්ෂය මත පවතින්නේ නම් y අක්ෂය මත පවතින්නේ නම් ඒ කණ්ඩාංගවල x අගේ බිඳුවක් වේ කණ්ඩාංගවල x අගේ බිඳුවක් වේ
right දැන් අපි ඒ වැඩි ඉවරයි දැන් අන මූලිකම දැනුම දැන් අපි මූලිකම දේවල් ටික කතා කරලා ඉවරයි දැන් අපි යන්නේ අපේ මෙතනින් පස්සේ පාඩම දෙකට බෙදන්න හැඩවලට විවිධ වර්ගයේ සමීකරණ තියෙනවා. ඒවා හඳුන්වන්න පුළුවන්ව තියෙන්න ඕනේ. අන්න ඒ විදිහට. දැන් උදාහරණයක් ගමු මෙන්න මෙතන මෙන්න. දැන් ඕන කණ්ඩායම් තලයක් තියෙනවා. x y ඕනෝ කියලා. හරිද? මම මේකie අහඹ වශයෙන් ලකුණු ලක්ෂ දෙකක් යා කරනවා. අහඹ වශයෙන් මම ලක්ෂ දෙකක් මෙහෙ යා කරනවා. හරිද? ලක්ෂ දෙකක් යා කරනවා. දැන් මේ ලක්ෂ දෙක යා කිරීමෙන් නිර්මාණය වුණා එතරා හැඩයක්. දැන් මම තව කණ්ඩායම් තලයක් අඳිනවා. මම මේ කණ්ඩායම් තලයේ මම ලක්ෂ කීපයක් යා කරලා අඳින මේ වගේ හැඩයක්. ඔන්න ඔයගේ හැඩයක් මම නිර්මාණය කරනවා. දැන් අරකයි මේකයි බැලූ බැලුවම වෙනස්. ඇයි හැඩේ වෙනස්නේ? මේවනේ රවුම් වගේ මේක හරියට කෙලින් තියෙන්නේ. දෙන්නම ඉන්නේ කණ්ඩායම් තලයක් මත. ඒක මතක කරගන්න එපා. දැන් තව උදාහරණ ගත්තොත් මෙන්න මේ වගේ ඒවා තියෙනවා. තාත්තා මාර්ගවත් එහෙම මේ වගේ ලා තිනවා මේ වගේ ඔයගොල්ලන්ට හැම ඊටි වල ඔන්න ඔයගේ විවිධ කණ්ඩාංග තලයක එක එක විදිහේ ප්‍රස්තාර වර්ග හැඩතල වර්ග නිර්මාණය කරන ලක්ෂ්‍ය ආකාර අපි අර ඉස්සෙල්ලා ලකුණු ලක්ෂ්‍ය ආකාරලා නිර්මාණය කරන්න බලමු මෙන්න මේ කණ්ඩාංග තලයේ තියෙන මේ පාඩම විහිදෙන්නේ මෙන්න මේ හැඩතලත් එක්ක මේගොල්ලන්ගේ තියෙන ලක්ෂණත් එක්ක අපිට මේ සිලබස් එකේ කතා කරන්න තියෙන්නේ මෙන්න මේ හැඩතලය සහ මෙන්න මේ හැඩ මෙන්න මේ හැඩය මෙන්න මේ ප්‍රස්ථාරය පමණයි. ඔසල කරපු ලෝ. හරිද? මෙයා කරමු කියනවා මෙන්න මෙලා අපි කියනවා මේක ඉතාමත් සරලම ආකාරයක් කණ්ඩායම් තුළ තියෙන සරලම ආකාරයක් මේක කියන සරල රේඛාව කියලා සරල රේඛාව. මේක අපි කියනවා මේක වක්‍රයක්. වක්‍රය. නැත්නම් පරාවලය. පරාවලය. ඔන්න නම් දෙකම කියනවා මේක සයින් ආකාරය එකක් මේක ටෑන් ආකාරය එකක් ඔන්න ඔය ආකාර විවිධාකාර ප්‍රස්තාර වර්ග තියෙනවා අප දැන් මෙතනදී හඳුනාගන්නේ සරල රේඛාව හා වක්‍රයකින් දෙන විතරයි මේව හැදෙන්නේ කොහොමද මේව හැදෙන්නේ කණ්ඩායම් තලයේ ලක්ෂ්‍ය ආකාරයෙන් අන්න ඒකයි ලක්ෂූපන වෙන්නේ අපිට හොඳේ අර කණ්ඩායම් තලයේ ලක්ෂ්‍ය ආකාරයෙන් මොකද මේවා නිර්මාණය වෙන්නේ ලක්ෂ්‍ය ආකාරලානේ ඉතින් ලක්ෂ වලින් නම් මේවා නිර්මාණය ලක්ෂ වල පිහිටීම් අඳුර ගන්න ඕනනේ ඒක කණ්ඩායම් කළ මොකද මුලින්ම කොටක් ඒක අපි හදාගත්තා. එහෙනම් ඔන්න පාඩම කොටස් දෙකකට කරනවා. මොකද සරල රේඛාව හා වක්‍රය කියලා. හරිද? සරල රේඛාව හා වක්‍රය කියලා ප්‍රධාන කොටස් දෙකකට අපි මේක කඩනවා. එහෙනම් ඔන්න පාඩම කරනවා සරල රේඛාව හා වක්‍රය කියලා. right ලියා ගන්න. මෙම කණ්ඩායම තලයේ ලක්ෂ්‍යාගිරීමෙන් प्रधान वशीन प्रस्तार हेड देखा निर्माण का है प्रस्तार हेड देखा निर्माण का है अंक देखा सरल रेखा अंक देखा वक्रे अंत कमल टग्गा सरलो टग्गा ඒකේ මුල් මාතෘකාව සරල රේඛාව මුල් මාතෘකාව සරල රේඛාව පාඩමෙන් සියලා 80ක් අයිති සරල රේඛාවට 120ක් වගේ ඉතාම චූටි ප්‍රමාණය තමයි වක්‍රයට අයිති වෙන්නේ සරල රේඛාව ටිකක් දිගයි ටිකක් මේ ගොඩක් දිගයි හරි
එහෙනම් මේක සරලකම වක්‍රය right දැන් මාතෘකාව කියන්න සරල රේඛාව සරල රේඛාව සරල රේඛාව right සරල රේඛාව සරල රේඛාව බලන්න දැන් මම කියන මෙහෙම ප්‍රශ්නයක් මේ ඛණ්ඩාංග තලයේ ඔයාට අඳින්න පුළුවන් සරල රේඛා වර්ග ටික අඳින්න කියලා සරල රේඛා හැඩතල කී ටික අඳින්න කියලා මම කියනවා දැන් මම අඳින්නම්කො දැන් ඕගොල්ලෝ ළඟදී තියලා බලන්නකො මම මුලින්ම කියනවා මෙන්න මෙහෙම ඔන්න එක හැඩයක් මම අඳින්නම් දැන් මම තව හැඩයක් අඳිනවා මේ මෙහෙම පුළුවන් දැන් මම මෙහෙම අඳිනවා මේ මෙහෙම එහෙමත් පුළුවන් ඒ පාර මම අඳිනවා මෙන්න මේ විදිහට මෙහෙට අඳිනවා මෙහාට අඳිනවා තව පුළුවන් මම අඳින්න මම අඳිනවා මෙහෙම දෙකක් අඳිනවා මෙහෙම දෙයක් අඳිනවා මේ තියෙන්නේ සරල රේඛාවල අඳින්න පුළුවන් ප්‍රධානම ආකාර 10 මෙන් එපිට සරල රේඛාවක් එන්නේ නැහැ මේ තියෙන සරල රේඛාවේ ප්‍රධානම ආකාර 10 දැන් කෙනෙක් කියලා ඇයි මේක මෙහෙම බැද එහෙම පුළුවන් මම කියන්නේ මෙහෙම ඇන්දත් මෙහෙම ඇන්දත් එයා යන්නේ මේ පැත්තට ඇලවලා yx මේ පැත්තෙන් කපාගෙන ඉතින් ඒක මේ සෙට් එක එක සෙට් එකක් මේක මෙතනින් ඇන්දත් මෙහෙන් ඇන්දත් මේ සෙට් එක සෙට් එක මෙයා මෙතනින් යනවා අන්න එයාගේ දැන් මේක ගත්තොත් එයා මේක වුණාම මෙහෙම තව වඩා උඩට යන්න පුළුවන් නේ ඒ වගේ අනන්ත ප්‍රමාණ වූ රේඛා සෙට් එකක් අඳිනවා ඒ ඔක්කොම නියෝජනය තමයි මේ තියෙන්නේ ඒක රේඛාවක දසදහස් ගණන් අඳින්න පුළුවන් ඒ දසදහස් ගණන් හැම රේඛාවක්ම සෙට් වෙන්නේ මෙන්න මේ ආකාර 10න් කවුරු කෙනෙක්ට මේ දින ප්‍රධාන ආකාර 10 හරි දැන් ගැටලුවක් තියෙනවා දැන් මේකත් සරල රේඛාවක් මේකත් සරල රේඛාවක් මේකත් සරල රේඛාවක් ඉතින් මේ සරල රේඛාවන් මෙහෙම වෙනස් වුනේ ඇයි සහ දැන් මෙහෙම සරල රේඛාවක් වෙනස් වෙනවා නම් මේගොල්ලන්ගේ මේ අඳින්න ඕනේ නැහැ පොතේ ලියන්න කමක් තියෙන්න ඕනේ මෙයා කොහොමද පොතේ ලියන්නේ මෙයා කොහොමද පොතේ ලියන්නේ මෙයා කොහොමද පොතේ ලියන්නේ පොත කොහොමද ලියන්නේ සරල එකක් නම් කරන්නේ කොහොමද අන්න ඒකට තියෙනවා ගණිතයේ එක්තරා හැඳින්වීමක් මෙන්න මේ විදිහට ඕනම සරල රේඛාවක පොදු සමීකරණය y සමානයි mx + c කියලා මෙතනින් පස්සේ මොකක් හරි පාඩමක ගානක සරල රේඛාවක් ආව හැටිය මෙන්න මෙයා මතක් කරනවා මෙන්න මෙයා දැන් එකේ මතක් කරනවා my = mx + c කියලා මේක මෙන්න මේ m කවුද මෙලේ c කවුද කියලා ඉගෙන ගන්න ඕන right එක පැත්තකින් තියමු දැන් එන ඊළඟ ප්‍රශ්නේ දැන් මෙයා සරල රේඛාවක් මෙයා සරල රේඛාවක් මෙයා සරල රේඛාවක් මේ තුනම සරල රේඛාවක් නම් මේ තුනෙන් පොදු සමීකරණ මෙයා වෙන්න ඕනනේ දැන් මේ තුන සරල රේඛා තුනක් නම් මේගොල්ලන් පොදු සමීකරණ මෙයා වෙන්න ඕනනේ මේක සරල රේඛා හතරක් නම් මේ හතරේ පොදු සමීකරණ මෙයා වෙන්න ඕනනේ දැන් මාර්ක් කේස් එක දැන් හැමේ මේ ආකාර 10ම සරල රේඛාවේ පොදු සමීකරණ මේක නම් ඇයි මේවා වෙනස් වෙන්නේ මෙයා වෙනස් වෙන්න හේතු මොකද්ද? ඒ වෙනස් වෙනකොට මෙයා වෙනස් වෙන්නේ නැතිද කියලා ප්‍රශ්නයක් මතුවෙන්නේ නැත මම මතු කරන ඕගලන්ට. දැන් උදාහරණයක් ගත්තොත් බලන්න මෙන්න මේක y = 2x + 1 කියන එකත් y = 3x + 5 කියන එකත් y = -4x කියන එකත් y = x කියන එකත් y = 2x + y = -1 2x - 3 කියන ඔය ඔක්කොම ගත්තොත් සරල රේඛානේ මට මෙහෙම කියන්න මේ හැම සරල රේඛාවකම ඇයි මේ හැම සරල රේඛාවකම මේ රේඛා පහේම දැන් මේක අඳින්න පුළුවන් මෙයා අඳින්න පුළුවන් මෙයා අඳින්න පුළුවන් මෙයා මෙයා හැමෝම අඳින්න පුළුවන් අඳින්න පස්සේ කරමුකෝ මේ සරල රේඛාව ගත්තොත් එහෙම මේ රේඛාවල විතර පොදු ලක්ෂණය මොකද්ද පොදු දේ මොකද්ද පොදුවේ පේන දේ මොකද්ද හැමෝටම පේනවනේ මෙන්න මේක හැම කෙනම y කෙනෙක් ඉන්නවා හැමෝටම x කෙනෙක් ඉන්නවා මේ y x y x කවුද වෙනස්ලා තින්නේ x ඉස්සරහයි ඉලක්කම සහ නියත
ඉලක්ක සමහරවිට ඉලක්ක නැහැ මේ බිඳුව ඒ කියන්නේ මෙන්න මේකට අනුව මෙන්න මේ m හා මෙන්න මේ c වෙනස් වෙනකොට මොකද වෙන්නේ මේ රේඛාව ගමන් කරන පැති වෙනස් වෙනවා ඔන්නෝගේ සෙල්ලම මේ පාරමිතිය සෙල්ලම තමයි m හා c සම්බන්ධව අවබෝධයක් ගන්න එක m c තේරුම් ගත යුතු කියන්නේ මොන රේඛාව ආවත් ඒ රේඛාව යන විදිය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් සෙල්ලමක් කරන්න ආයි සෙල්ලන්නේ නැහැ වැඩේ නියමන පුළුවන් එහෙනම් අපි දැන් බලන ඕන ඕනම සරල රේඛාවක පොදු සමීකරණ y සමාන mx c නම් කවුද මේ m කවුද මේ c mc වෙනස් වෙනකොට මේ රේඛාව කොහොම කොහොමද යන්නේ කියලා රිච්චර් හරිනේ ලියන්න සරල රේඛාව යටදී ලියන්න ඕනෑම සරල රේඛාවක පොදු සමීකරණය ඕනෑම සරල රේඛාවක පොදු සමීකරණය y සමානයි mx + c වේ ඕනෑම සරල රේඛාවක පොදු සමීකරණය y සමානයි mx + c වේ පොදු සමීකරණය y සමානයි mx + c වේ right දැන් පොතේ එතන යටින් ලියාගන්න y සමානයි mx + c කියලා ලියාගෙන m ගාවින් ලියාගන්න මේ කවුද මම දැන් කියනවා m ගේ තේරුම තමයි ළම අනුක්‍රමණය මේ c කියන්නේ අන්තක්ඛණ්ඩය අපි මේවයේ තේරුම වෙන වෙනම බලමු දැන්ට නම් ලියාගන්න y m කියන්නේ අනුක්‍රමණය c කියන්නේ අන්තක්ඛණ්ඩය ඔන්න y සමානයි mx + c m අනුක්‍රමණය c අන්තක්ඛණ්ඩය सरल रेखाव समीकरण 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 y हा xk වැඩිතම බලය එකක් විය යුතුය ඒ කියන්නේ මේක y සමානයි mx + c ගත්තොත් එහෙම ඒ කියන්නේ සරල රේඛාව සමීකරණයක් ගත්තොත් එහෙම දැයිද මේක y සමානයි 2x ගත්තොත් මේක සරල රේඛාවක් ඇයි එහෙම කියන්නේ එහෙම කියන්නේ එහෙමයි y මෙතන තියනවානේ මෙතන x තියනවානේ y ගේ බලයත් එක වෙන්න ඕන x ගේ බලයත් එක වෙන්න ඕන y ගේ බලය එකයි x ගේ බලය එකයි ඔහම වුණොත් තමයි මේක සරල රේඛාවට අඳුරගන්නේ නැත්තම් බෑ දැන් මේක කියන y සමානයි x වර්ග මේක මොකෝ එහෙම සරල රේඛාවද නෑ මේක සරල රේඛාවක් නෙමෙයි හේතුව y ගේ බලය එකක් වුණාට x ගේ වැඩිතම බලය දෙකයි නේ ඕක සරල රේඛාවක් වෙන්නේ නෑ මේක y සමානයි x වර්ග -2x දැන් ඕක මොකද්ද ඕක මොකයිද වක්‍රයද සරල රේඛාවද තරේකව සරල එකක් නෙමෙයිද දැන් කෙනෙක් කියන්නේ සරල එකක් කියලා සමහරක්කට කියන්නේ නෑ උත්තරේ නෑ y ගේ y තියෙන්නේ මෙතන ඉතරයි y ගේ වැඩිතම බලය එකයි ගැටලුවක් නෑ x ගේ වැඩිතම බලය වන්න කිතියද මෙතන එකයි මෙතන දෙකයි නේ ආ වැඩිතම බලය දෙකයි එහෙනම් ඒක සරල එකක් නෙමෙයි සරල රේඛාවක් වෙනනම් y ගේත් x ගේත් වැඩිම බලය එකක් වෙන්න ඕන එහෙම වුණොත් තමයි ඒක සරල එකක් වෙන්නේ වර්ග පද ආවේ හැටි වෙනස් වෙනවා ඝන පද ආවේ හැටි වෙනස් වෙනවා එහෙම ඒ වර්ග පද එනවා ඝන පද එන්නේ නෑ එනම් තේරුම් ගන්න වර්ග මේ සරල රේඛාවක පොදු සමීකරණයක් ගත්තොත් නැත්නම් ඕනම රේඛාවක් සරල රේඛාවක් නම් එයා අඳුනගන්නේ එයාගේ y ගේ x ගේ වැඩිතම බලය ධන එකක් වෙන්න ඕන හරිනේ ඒ කියන්නේ දැන් මේක ඇවිල්ලා සරල රේඛාවක් මොකද හේතුව y ඉන්නේ මෙතනනේ x ඉන්නේ මෙතනනේ y ගේ දර්ශකය එකයි x ගේ දර්ශකය එකයි එහෙනම් ඒක සරල රේඛාවක් නමුත් මේක සරල රේඛාවක් වෙන්නේ නැහැ හේතුව y ගේ දර්ශකය එකක් වුණාට x ගේ දර්ශකය දෙකයි නේ බලය දෙකයි නේ ආ මේක සරල එකක් වෙන්නේ නැහැ සරල එකක් වෙනනම් y ගේ බලයත් එකක් වෙන්න ඕන x ගේ බලයත් එකක් වෙන්න ඕන දැන් මේක ගත්තොත් මේක සරල එකක් නෙවෙයි හේතුව y ගේ බලය එකයි නමුත් x ගේ වැඩිම බලය දෙකයි නේ x ගේ වැඩිම බලය දෙකක් වුණා හින්දා මේක සරල එකක් වෙන්නේ නැහැ මේක වෙනස් ආකාරයක එහෙනම් සරල එකක් නම් y ගේ බලයත් එකයි x ගේ බලයත් එකයි එහෙම වෙන්න ඕන අනිවාර්යයි පැහැදිලිනේ iPhone වල වැඩි වෙන්නේ
එනවා නේද කිව්වේ රයිට් ඊළඟ තරල වුණ අනුක්‍රමණය අනු අනුක්‍රමණය අනු අනුක්‍රමණය අනු අනුක්‍රමණය අනු x පදයේ සංගුණකයේ වේ x පදයේ සංගුණකයේ වේ අනුක්‍රමණය අනු x පදයේ සංගුණකයේ වේ ඒ කියන්නේ සංගුණකයක් කියන්නේ වීජ පදයේ ඉස්සරහ තියෙන දක්වම දැන් 3b ගත්තොත් මෙයාගේ සංගුණකයේ 13යි. ඊළඟ 2y ගත්තොත් සංගුණකයේ 32යි. සංගුණක කියන්නේ වීජ පදයක ඉස්සරහින් ඉන්න දක්වමට. එහෙනම් අනුක්‍රමණය කියන්නේ x පදයේ සංගුණකය. මේකට ඉලක්කමක් එන්න බලුවා. ඉලක්කමක් තමයි දැන් එන්නේ. ඉලක්කමක් එන්න ඕනේ දෙන්න. සංගුණකෙනේ. m කියන්නේ අනුක්‍රමණය. ඒ කියන්නේ x ගේ සංගුණකය අනුක්‍රමණය වේ. ඔය හඳුනා ගන්න විදිය ඔය ඩොනට එකක් බර නිරකරණයක් ඉස්සරහ හම් වෙනවා. රයිට්. ඔන්නේ නම් සරල රේඛාවකුත් දැන් අපි වෙන් කරගත්තා. පොදු සමීකරණය හඳුනාගත්තා. ඇයි මේ රේඛාව සෙල්ලම් දාන එක හඳුනාගත්තා. බැලුව සෙනින් රේඛාව අඳුන ගන්න විදියත් ඉගෙන ගත්තා. m කියන්නේ මොකක්ද කියලා නාමිකව ඉගෙන ගත්තා. m කියන්නේ x ගේ සංගුණකය කියලා. අන්තඃඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා කියන්න ඕනේ නේද? මියන පද. ඒක ඉතින් පුළුවන් කටක් ගාලා කියන්න. දැන් අපි යන්න තන අපේ මුල්ම අභ්‍යාසයට. ඒ තමයි සරල රේඛාවක් දෙස බලා අනුක්‍රම අන්තඃඛණ්ඩ වෙන්කරණය හදන්නේ. මේක අතිශයින් වැදගත් MCQ වලට. මොකද මේක බැරමුතේ වැඩේ මොක කරත් බෑ හරියන්නේ. මේක අනිවාර්යෙන් කරන්නට ඕන. රයිට්. ලියන රෝමිලක අංක 1 සරල රේඛාවක සමීකරණයක් මගින් සරල රේඛාවක සමීකරණයක් මගින් සරල රේඛාවක සමීකරණයක් මගින් අනුක්‍රමණය හා අන්තඃඛණ්ඩයේ වෙන් කිරීම 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 හරි බලගන්න මම උදාහරණ තුනක් දෙනවා මේ තුනෙන් මම මේ වැඩි විස්තර කරනවා බලගන්න y සමානයි 2x 3 y සමානයි 2x සමානයි 5 2y සමානයි 3x 5 තව කීයක් දෙන්න 2y ඍණ 6x ඍණ 5 සමානයි බිඳුවට 3x සමානයි 9y ධන 6 රයිට් දැන් අපි හදන්නේ මේ සරල රේඛාවල් දිහා බලලා අනුක්‍රමණ අන්තඃඛණ්ඩ වෙන් කරන්න. ඔක්කොර කලින් මට මේක කියන්න. මේ තියෙන්නේ සරල රේඛා පහක්ද? කොහොමද කියන්නේ? බලන්න y ගේයි x ගේයි බලය මොකද්ද කියලා. බලය y ගේ බලය එකයි x ගේ බලය එකයි. 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 x ගේ බලය එකයි y ගේ බලය එකයි. ඒ කියන්නේ මොකද වෙන්නේ? මේක මේ පහම සරල රේඛා පහක්. දැන් බලමු මුල් මේ කියන. මෙයාගේ අනුක්‍රමණය. ඒ කියන්නේ m. කවුද m කියන්නේ? m කියන්නේ ආ කියන්න බලන්න. y සමානයි 2x 3 අනුක්‍රමණය කියද? y සමානයි 2x 3 අනුක්‍රමණය කියද? සහ අන්තඃඛණ්ඩ කියද? පිළිඳින් දාන්න. m c කියද කියලා? m කියද c කියද? m කවුද c කවුද රකල්? ඔව්. अनुक्रमण එන්නේ කවුද මෙන්න මේ කියන එයාගේ සංගුණක විතරයි ඉලක්කම විතරයි ඉන්නේ නේද m ගේ සංගුණකය m ගේ m කියන්නේ අනුක්‍රමණය එනම් යාගේ x ගේ සංගුණකය ධන 2යි අන්තඃඛණ්ඩ කියන්නේ නියත පදය ධන 3යි හරි මේක රකල් කරන්න මේකේ m කීයද c කීයද m කීයද c කීයද m කීයද c කීයද m කීයද c කීයද
M key and C key. Right. Make a M C key in order. අර කලින් වගේ කියන්න බෑ. ඒ කියන්නේ m කිව්වොත් එම නේද කියලා වැරදි හේතුව. හේතුව තමයි සර රේඛාවක් දිහා බලලා mc කියන කලින් අනිවාර්යෙන් y යුක්ත වෙන්න ඕන. y යුක්ත වෙන්න ඕන. ඒ කියන්නේ සමාන ලකුණෙන් එක් පසෙක y කියන එකේ යුක්ත වෙන්න ඕන. මොකද හේතුව y සමානයි මෙතන සීනේ. y යුක්ත කරලා තමයි කරන දෙයක් කරන්නේ. එහෙනම් මෙයාගෙත් y යුක්ත කරන්න ඕන. ඒ කියන්නේ y සමානයි මෙන්න මෙහෙට දාන්න. 2x 5 අන්න දැම් කියන බුලා. මෙයාගේ අනුක්‍රමණය x के संगुण के धन देखाई अंतक खंड धन पाए मेरे को बोलने मेरे को बोलने मेरे के क्या करता है y उपताई m i के लिए m समान है तुम्हारे क्लिक करने दे पास समान c समान है इधर पास क्लिक करने दे तावड़ एक संपूर्ण है नॉन y उपता उन्हें रहा नहीं अन्य y ගේ සම්මුණේදී කක් වෙන්නත් ඕනේ. ඒ කියන්නේ y ඉස්සරහට ඉලක්කම එක වෙන්නත් ඕනේ. දැන් බලන්න කලින් එකේ හදිගේ ආව මේ y යුක්තයි y ගේ සම්මුණක එකයි. y යුක්තයි y ගේ සම්මුණක එකයි. ආ මේකේ y යුක්ත උනාට y ගේ සම්මුණක ධන දෙකයිනේ. එහෙනම් y ගේ සම්මුණක ධන එකක් කරන්න මුළු ප්‍රකාශනයේම ධන දෙකෙන් බෙදා ධන දෙකෙන් බෙදාගෙන යන්න ඕන. එහෙනම් y සමානයි 3 බෙදීම 2x ඍණ 5 බෙදීම 2යි. ඒ අනුව m සමානයි 3 බෙදීම 2යි c සමානයි ඉතින් පහ බෙදීම දෙකයි මේක දැන් මාතේ කරමු දැන් තත්කල කරමු y යුක්ත කරමු 6x 5 දැන් බෙදන් යමු සංගුණිතක කරන්න 3x 5 පහ බෙදීම දෙකයි එහෙනම් m සමානයි 3යි c සමානයි පහ බෙදීම දෙකයි මෙතන මේව දැක්කම මේ සුළු කිරීම දැන්ම තේරුම් ගන්න ගොඩක් ළමයි සුළු මේ සුළු කිරීම කරනකොට මෙහෙම දෙයක් කරනවා හරිද මොකද කරන්නේ එයාලා මෙන්න මේ 9IM එක මෙහෙට ගිනවා 9IM මෙහෙට ගෙනල්ලා 9IM මෙහෙට ගෙනල්ලා මේ 3x එක මෙහෙට ගිනවා එහෙම කරන්න ඕනේ නැහැ 3 මේ 9IY මෙහෙම තියාගන්න මේ 6 මෙහෙට ගිනින මොකද හේතුව 9IY මෙහෙට ගත්තම ඍණ 9 9IY එක කරන ඍණක් කියන එක බලන්න ඍණක් එනවාද කියලා මම ලෙඩක් එහෙම තේම කරන්න මෙයා මෙහෙම තියාගන්න මේක මෙහෙට ගේන්න. එයින් ඔය තියෙ මේ තියෙන්නේ මේ නේද? 9y සමානයි 3x 6ට. ඒ කියන්නේ සමීකරණයක් සමාන ලකුණකින් තනි කරගත්තම මේවා හදාගත්තම මේක මෙහෙම හරවන වැඩක් වෙන්නේ. මේ තියෙන එකම මෙහෙම හරවන එකනේ. මේවා මෙහෙට මේ සෙට් එකම මෙහෙම හරව කරනවා. කොහොම කරත් එකයිනේ. මෙහෙම තිබ්බත් එකයි මෙහෙම තිබ්බත් එකයි. හරිද? ඒ හින්දා මේකම තමයි මේ තියෙන්නේ. ආයේ දරුණ මාර්ගම් පටලවන්න එපා. දැන් තාපස්සේ මොකද හැම වෙලේම? පහ බෙදීම 2 2.5 කියලා තියන්නේ නැහැ. මේ පාඩමේ කොයිම වෙලාවකවත් 2.5 කියලා තියන්නේ නැහැ. MCQ වල තිබුණොත් කමන්නේ ගත්තා නමුත් අපි තියාමන්නේ මේක ආයමසත් 2.5 කියලා පොඩි කරන්නේ. ඒක පහ බෙදීම 2 තමයි. දශම ස්ථාන වලින් තියන්නේ. භාග වලින් තියන්නේ. බෙදන්න පුළුවන් නම් හරියටම බෙදලා ගන්නම තියන්නේ. දශම ස්ථාන නැතුව. දැන් මේක උත්තර වෙනවා y සමානයි x බෙදීම 3යි ඍණ 2 බෙදීම 3ක් කියලා. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය m සමානයි x ගේ සංගුණකය කියලා කියන්නේ කවුද? මෙන්න මෙතන තියෙනවා ධන 1ක්. එයා විතරක් නෙමෙයි 3න් එකයි ධන 3න් එකයි. c කියලා කියන්නේ ඍණ 2 බෙදීම 3යි. ඔන්න කිව්වොත්. ඔන්න අපි අනුක්‍රමණ අන්තකණ්ඩ වෙන් කරා. right. දැන් අපි පොඩි සංගා පොඩි සරල ක්‍රියාකාරකමක් සංතල් කරමු මේ වැඩේ සෙට් කරගෙන තව පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරමු මම ටියුට් එකේ PDF එකක් දැම්මා මෙහෙ තමයි තන ටියුට් තියෙනවා එයාලා සංගා මේ වැඩේ කරගන්න හලු කංගල පිටුමක හතරේ දෙවෙනි ගණන් සෙට් එකේ අන්තිම ගණන් පහ කියන්නේ 9 8 9 10 11 12 පිටුමක හතරේ දෙවෙනි ගණන් සෙට් එකේ 8 9 10 11 12 8 9 10 11 12 සංගල්
දකලා පිටු අංක 4 දෙවි ගණන් සෙට් එක ගණන් සෙට් එකේ 8 9 10 11 12 right ඉවර කොල්ලෝ ඉන්නවා මේකේ දිහා මේ ගැල්මද මේ මේ ක්ලාස් එකේ ගැල්ම නෑනේ එමල් වලිච්ච පූර්ණ ලොකු ආබාධයක් වෙන්නේ නැහැ රෙකෝඩින් බලන්න පුළුවන් සයිට් එකේ. පස්සේ රෙජිස්ටර් කරනකොට රෙකෝඩින් බලන්න පුළුවන් හොඳේ. එදයාට කියන්න ක්ලාස් එනවා නම් ටග් ගාලා වැඩේ කරගන්න කියලා. පස්සේ යනවා කියන්නේ තවත් ඉන්නවා කියන්නේ වැඩේ අවුල් තමයි. හරි තකරණය කරමු අපි මුල්ම ගමු y යුක්ත කරමු කොටක් දාලා 3x - 2 y සමානයි 3 බෙදීම 8x - 4 1යි ඒ කියන්නේ m සමානයි 3 බෙදීම 8යි c සමානයි - 4 1යි හදා ගන්න මම ටග් ගාලා ගණන් හදලා බෝඩ් එකේ ඔයාලා හදා ගන්න ඕනේ මේ දේවල් මොකද කතා කරන්න y යුක්ත කරමු මේක y යුක්ත කරා මෙන්න මෙහෙම ලේසි y යුක්ත කරලා මෙයා මෙහෙට දාමු ඒ කියන්නේ 4x ධන 1 සමානයි 2y ලෝකේ කියන්නේ 2y සමානයි 4x ධන 1ට. ඒ කියන්නේ y සමානයි 2x ධන භාගය. ඒ කියන්නේ m සමානයි 2 c සමානයි ධන භාගය. 6y සමානයි මේක මෙහෙට දාමු y සමානයි 4 බෙදීම 3යි x ඒ කියන්නේ m සමානයි 4 බෙදීම 3යි c සමානයි බිඳුවයි. c කියන්නේ කියන්නේ බිඳුව. මේ බිඳුව මේකන් හොඳේ. මේ කියන්නේ මේ බිඳුවනේ මේ මේක මෙහෙට දාලා මේ පැත්තේ මොකුත් නැහැ c බිඳුවයි c කියලා කියන්නේ එක බිඳුවක් වෙන මේකේ y යුක්තයි y සමානයි ගැටලුවක් නැහැ නේද m සමානයි 2යි c සමානයි බිඳුවයි මේකේ 6y සමානයි 8x ධන 3 y සමානයි 4 බෙදීම 3x ධන 3 බෙදීම 8යි ඒ කියන්නේ m සමානයි 4 බෙදීම 3යි c සමානයි 3 බෙදීම 8යි මාත්‍යට අගලා මේක ටික් කරන් යමු රයිට් ඕන නම් හදන්න හරි අරපොට් ටික අගලා අරපොට් ටික කරන් පරණ කියන්න අවුල තියෙනවා නම් අහන්න දැන් අපි යනවා ඊළඟ වැඩ කොටසට. ගෙදරදී ඒක ඔක්කොම ටික ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔක්කොම ටික කරන්න ඕන. හොඳේ කරපු නොකරපු ඔක්කොම කරන්න ඕන. ක්ලාස් එක ගන්න කරන් පස්සේ අභ්‍යාසයෙන් ආයෙ කරපු නොකරපු කියලා දෙයක් නැහැ. ඔක්කොම ටික ආයෙත් සැරයක් කරන්න ඕන. හොඳේ සියලුම දේවල් ආයෙත් සැරයක් කරන්න ඕන. right වැඩි හරිද ඔයගොල්ලෝ ඔල්ලුවට බරන් ගන්න එපා තව කිමිස්ට්‍රිත් දිනවා තව බයෝත් දිනවා කියලා ඒ ටික මං කරන්නම් මම දෙන ටික ගන්න කරන්නකෝ දෙන වෙටික් ගන්න කරලා මේ පාර ටික ගන්න කොට දා ගන්නකෝ මොකද මේ කරන එකත් ආයම හරයක් තව එක පාරක් කරා වෙලාව හිටින්නේ නැහැ හොඳේ එක පාරින්ම කල ඉවරක් කරලා දාගන්න right දැන් ඔන්න මේ වෙටික් හරියද දොළහේ
මේක c සමාන l භාගය 2 දොස් වෙන ගානේ නෑ යන්නේ 6y ඍණ 3y සමාන 8x ආ ඍණ 3 නේ ආ 6 6 හරි ධන භාගය ඕ මෙතන ධන භාගය නේ तुम भी दिमाग के ने बागे रखूं, right on ready हर, हर नहीं ना, right अभी ना अभी ना कोई नहीं है, लिया करना, दें आपे देवनी मातृकाव देवी खतंदर उन्नदीकरण वै समीकरण दिहा बल व्यंकर अनुक्रमण अनुक्रमणे संबंध धन गति कारण अनुक्रमणे संबंध धन गति कारण अनुक्रमण यहां संबंध धन गत युतु कारण हरि लिया करना प्रोमिला का अंक एक प्रोमिला का अंक लिया करना प्रोमिला में पाण गलाया मासे गांड दागन लूट होते वरदी ने तोड़ प्रोमिला का अंक एक अभी तक करे मगद समीकरण ने दिहा बलला අනුක්‍රමණය වෙන් කරුවා එහෙනම් දැන් ඒ වැඩේ ක්‍රෝස් නේ දැන් අපි ලියමු ලියා ගන්න අංක එක එහෙනම් අනුක්‍රම සම්බන්ධව දැනගන්න ඕන කාරණාවලින් අංක එක තමයි සමීකරණයක් දිහා බලලා අනුක්‍රමණය වෙන් කරගන්න එක අපි කරලා ඉවරයි එහෙනම් ලියා ගන්න සරල රේඛාවක සමීකරණයක් දෙස බලලා सरल रेखावक समीकरण दिश बला समीकरण दिश बला समीकरण दिश बला अनुक्रमणे वेंकिरीम अनुक्रमणे वेंकिरीम अनुक्रमणे वेंकिरीम इहत साकच्छा करण लदी अनुक्रमणे वेंकिरीम इहत साकच्छा करण लदी इहत साकच्छा करण लदी वेंकिरीम ඉහත සාකච්ඡා කරන ලදී. හරිනේ සමීකරණයක් දිහා බලලා අනුක්‍රමණ වෙන් කරලා දැන් මොනව කලින් කරා. දැන් ඒක තමයි අනුක්‍රමණ හොන බේසික්ම ක්‍රමය. සමීකරණයක් දිහා බලලා. දැන් හදන්නේ ඇඳපු රේඛාවක් දිහා බලලා අනුක්‍රමණ ගන්න. රයිට් බලා ගන්න දැන්. රෝමිලක අංක දෙක. හරි ලියා ගන්න. रेखावक मत लक्ष देखकर खंडांक मगिन रेखावक अनुक्रमणे सिरीम
ක්‍රමණයේ සිවීම හරි බලා ගන්න ඔන්න නම් අනුක්‍රමණ හොන ඊළඟ අනුක්‍රමණය දෙකද එන ඊළඟ කතන්දරේ මොකද බලා ගන්න හිතන දිනගලා රේඛාවක් මේ රේඛාවේ තියෙනවා A ලක්ෂය හා B ලක්ෂය කියලා ලක්ෂ දෙකක් නැත්තම් මෙහෙම ගන්නකො අපි මේක අඳිමුකෝ යන් තලයක දල වශයෙන් ලකුණු කරමුකෝ මෙන්න x මෙන්න y හරිද ඔන්න x ඔන්න y මම ගන්නවා මෙතන ඛණ්ඩාංගය x1 කියලා මම ගන්නවා මෙතන ඛණ්ඩාංගය y1 කියලා එහෙනම් මෙතන ඛණ්ඩාංගය x1, y1 එතකොට මම ගන්නවා මෙතන ගන්නවා x2 කියලා මෙතන ගන්නවා y2 කියලා මෙතන ඛණ්ඩාංගය මට ලැබෙනවා මං ගන්නම් ටිකක් උඩින් තව නැත්තම් පොඩ්ඩක් මේක මේ අනින් y2 කිය මේ ලක්ෂ දෙකේ ආකන රේඛාව ඔන්න මේ ලක්ෂ දෙකේ ආකන රේඛාව ලක්ෂ දෙකේ ආකන රේඛාවේ අනුක්‍රමණය මේ ලක්ෂ දෙකේ ආකරන්නා වූ රේඛාවේ අනුක්‍රමණය අපෙන් අහුවොත් කීයද කියලා මෙන්න මේ ක්‍රමයෙන් පුළුවන් අපිට මෙයාගේ අනුක්‍රමණය ලියන්න අර වගේ දැන් ගැටලුව තමයි මේ රේඛාවේ සමීකරණය දන්නේ නැහැ දැන් කලින් අපි කරේ සමීකරණයක් දිහා බලලා අනුක්‍රමණය කරපු එක දැන් මේ රේඛාවේ අනු සමීකරණය දන්නේ නැහැ අනුක්‍රමණය කරලා බෑනේ දැන් හදන්නේ මෙන්න මේ රේඛාව මත ලක්ෂ දෙකක ඛණ්ඩාංග පාවිච්චි කරලා අනුක්‍රමණය වලම කියන්නේ අනුක්‍රමණ දෙවෙනි ආකාරය බලන්න මෙයාගේ අනුක්‍රමණය m නා මෙයාගේ අනුක්‍රමණය මං ගන්න m කියලා අනුක්‍රමණය ගන්න m කියලා මෙයාගේ අනුක්‍රමණය අනුක්‍රමණය m නම් මේ අනුක්‍රමණය m සමානයි y ඛණ්ඩාංග අන්තරය බෙදීම x ඛණ්ඩාංග අන්තරය ඔන්න ඔය සමීකරණය තමයි අපි රේඛාවක නැත්නම් රේඛාවක් මත ලක්ෂ දෙක ඛණ්ඩාංග දන්නවා වෙනකොට ඒ දෙක වාචික අනුක්‍රම වන්නේ එහෙනම් තවත් ලියුවොත් m සමානයි y1 ඍණ y2 සමානයි x1 ඍණ x2 මෙන්න මේ y1 ගින් අඩු කරනවා y2 බෙදනවා x අතරින් මෙතන විශේෂ කාරණාවක් තියෙනවා ඔයා y අතරේ ගත්තේ මුලින්ම මෙයාගෙන් ගත්ත මෙයාගෙන් අඩු කළා මෙයා නම් x අතරේ ගන්න තුන y අතරේ ගත්තේ මුලින් ගත්තු එක නෙවෙයි ඒ කියන්නේ ඒ y1 ඍණ y2 නම් x අතරේ ගන්නෙ x1 ඍණ x2 මිසක් x2 ඍණ x1 විමුත වැඩේ වදිනවා y1 ඍණ y2 නම් x1 ඍණ x2 විදි එහෙම නැත්තම් m සමානයි y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 x2 ඍණ x1 ඔන්නෝමයි රේඛාවක් මත ලක්ෂ දෙකේ ඛණ්ඩාංග ගන්නවා වෙනකොට එයාගේ ඒ ඛණ්ඩාංග දෙක පාවිච්චි කරලා අනුක්‍රමණය හොයන්නේ ඔන්න අනුක්‍රමණය හොයන්න නිය ආකාරය කොහොමද මුල් ආකාරය මොකද්ද රේඛාවේ සමීකරණය දිහා බලලා x ගේ සංගුණකෙන් අනුක්‍රමණය වෙන් කරා දැන් මේකේ රේඛාවේ සමීකරණ දන්නේ නැහැ නේ එහෙනම් අනුක්‍රමණය කියලා බෑනේ එහෙනම් කරන්නේ මේ රේඛාව මත ලක්ෂ දෙක ඛණ්ඩාංග අරගෙන ඒ ඛණ්ඩාංග අතරින් අනුක්‍රමණය හොයගත්තා ඔන්න අනුක්‍රමණය දෙවෙනි ආකාරය රයිට් හැක්කලා ලියගන්නකෝ ඇලගත්තා ලියගත්තා වැඩේ තේරුණාද වැඩේ හරියට තේරුණාද ඇනේ මං ගාන කම දෙන්නන්න දැන් මම ලියන්නත් ගන්න වැඩේ සුබට තේරුණාද අවුලක්ද තකල් කියන්නේ
හරිද? නිවද? හරි ලියා ගන්න මේ ගාන. ए समान है मेरे मेक तीने के देख बी समान है तुने हाथर तुने हाथर लक्ष्याकरणु लवण रेखा वे लक्ष्याकरणु लवण रेखा वे लक्ष्याकरणु लवण रेखा वे අනුක්‍රමලි සොයන්න හරි රූපයකින් ඉන්න ඕනේ නැහැ හරි කණ්ඩායම් තලයක ඕන නම් දල වශයෙන් පොඩි නිරූපණයක් කරගන්න දල වශයෙන් නිරූපණයක් කරලා අනුක්‍රම හටක් කරලා අනිත් එක තුනේ හතර තුනේ හතර ඔන්න රේඛාව මෙයාගේ අනුක්‍රමණය හරිනේ ඍණයේ 2යි මේක තුනේ හතරයි m සමානයි y1 වල y2 බෙදීම x1 වල x2 බං ගන්න මෙහෙම y1 වල y2 හතර ඍණ 2 හතරෙන් අඩු කරනවා දෙකක් බෙදීම y1 ද y2 නම් x1 ඍණ x2 කියන්නේ 3 ඍණ ඍණ 1 මේ 3 අඩු කිරීම ඍණ 1 මේ තියෙන්නේ මේ 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 ඍණ නෙවෙයි මේ තියෙන මොකද අන්තරණ ගන්නෙ මෙයාගෙන් අඩු කරනවා මේ ඍණ 1 ඒ කියන උත්තරේ 2 බෙදීම 4 කියන්නේ ධන භාගය ඔහ අනිත් පැත්තෙන් කරොත් අනිත් පැත්තේ දොස් තියෙනවා y අන්තර මෙව ගත්තා 2 ඍණ 4 බෙදීම x අන්තරය ඍණ 1 ඍණ 3 ඍණ 1 අඩු කිරීම ධන 3 ඒ කියන්නේ ඍණ 2 බෙදීම ඍණ 4 ඒ කියන්නේ කීයද ධන භාගයයි ඍණ 2 ඍණ සංඛ්‍යාවක් ඍණ සංඛ්‍යාවකින් ඍණ උත්තර ධන භාගය ඔන්න උත්තරේ හරිද නේද රයිට් අපි දැන් පොඩි ප්‍රැක්ටිස් එකක් දාමු පොඩි ගණන් කීයක් තුනක් විතර අපි හදමු පිටුවංග 4 8 9 10 පිටුවංග 4
අට නවය දහ පිටුවංක හතරේ තුනේ අට නවය දහය පිටුවංක හතරේ තුනේ අට නවය දහය උතරන්න right hadu suru giyen tadda karanna loku welawa ganne pa harida dan me karan hadu thiyoma kandaga tarani inne yanne hadi mokada apita deewumak gane ka enda weda enda ki damma eyinda apita dan meka deewumak na eka nisa dan api kandan kan dan meka adinna yanna one kale harida मुलिमती वैकंडांगे हाथ बेदीव हाथ समान एक
ඊළඟට ඍණ 7 ඍණ 5 ඍණ 7 ඍණ 5 2 3 m සමානයි y ඛණ්ඩාංක අන්තරය 3 ඍණ ඍණ 5 බෙදීම 2 ඍණ ඍණ 7 m සමානයි 8 බෙදීම 9 ඊළඟට අන්තිම එක ඍණ 5 ධන 5 ඍණ 5 ධන 5 8 3 ඍණ 5 ධන 5 8 3 ඒ කියන්නේ m සමානයි y ඛණ්ඩාංක අන්තරය 5 ඍණ 3 ඍණ 5 ඍණ ධන 8 m සමානයි 2 බෙදීම ඍණ 13 හරිද හරිද right මේක හදන්න තකල් අනිවාර්යෙන් උත්තර ඕන අනිවාර්යෙන් උත්තර බලාපොරොත්තු වෙනවා अनिवार्य उत्तर बलापुर मिनाडियाई मिनाडियन बल मिनाडियन देखा मन होते देखा मन उत्तर होना बिंदु 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 एक बिंदु एक बिंदु एक मेरा मुकुद ने एक बिंदु आ गया एक बिंदु आ गया බින්දුව වෙදින එක බින්දුවයි බින්දුවට එකේම නැහැ බින්දුව මේක m සමානයි y අන්තරය එක ඍණ බින්දුව බින්දු ඍණ බින්දුව එකෙන් අර උනා බින්දුව බින්දු බින්දුව කියනවා එක බෙදීම් බින්දුව උත්තරය කීයද එක බෙදීම් බින්දුව උත්තරය කීයද එක බෙදීම බින්දුව හරි දැන් මේක දෙනවා දැන් මේක අවුලක් නැහැ මොන මේක බින්දුව උත්තර ගැටලුවක් නැහැ හරි දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මෙතන මේක හරි මේක හරි මේ කවුද මේ මේකත් හරි මොනේ उत्तर
ඔෆිස් කියන්නේ විදාත් මන් තියෙනවා මිස් රෑන්ක් එකක් තියෙනවා අපි මම දැන් ක්ලාස් එකේ ඉන්නේ මම මේකෙන් පස්සේ ගන්න හරි 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 රයිට් බලන්න දැන් හතර බෙදීම දෙක කියද හතර බෙදීම දෙක හතර බෙදීම දෙක දෙකයි උත්තරේ ඒක හොඳ ඒ කියන්නේ දෙකට හතරට දෙකේම දෙකක් තියෙන ඒ කියන්නේ දෙකේම දෙකක් ගුව හතරක් වෙනවා කියන්නේ හතරට දෙකේම දෙකයි ඒ කියන්නේ දෙකේ ඉලක්කම් දෙකක් ලියුව හතරක් වෙනවා හය බෙදීම තුන කියද ඒත් දෙකයිනේ ඒ මොකද හය තුනේ දෙකක් කියන්නේ මේක දිරුම එකට බිංදු වේවා කීයක්ද කියන එක එකට බිංදු වේවා කීයක්ද ඒ කියන්නේ ඕගොල්ලෝ ගන්නවා නම් උත්තරයක් යම් කිසි අගයක් කියලා ඒ අගය මේකෙන් අරගෙනම එකක් වෙන්න ඕන කියන එක දැන් වාරු මේ 3 6ට 3 2යි නේ 3 වලත් 2 6යි 2 වලත් 2 4යි ඕන නම් තාගමුකෝ 8 බෙදීම දෙක කියලා කියද 4යි නේ 4 වලත් 2 8යි දැන් ඕගොල්ලෝ කියන විදිහට බිංදුවට එකට බිංදු එකක් තුනක් තියෙනවා එකක් බිංදු බිංදුවක් නේ ඉතින් එකක් වෙන්නේ නැහැ වැරදි එහෙම හොත් එහෙම කියද දැන් තාම ඉතින් කොත් එහෙම 3 ඉලක්කම් දෙකක් නිල එකතු කරොත් එහෙනම් 6ක් වෙනවා දෙකේ ඉලක්කම් දෙකක් නිල එකතු කරොත් එහෙනම් 4ක් වෙනවා දෙකේ ඉලක්කම් 4ක් කියලා එකතු කරොත් එහෙනම් 8ක් වෙනවා මේක ඇගේ කියද බිංදු ඉලක්කම් කීයක් එකතු කරන්න ඕනද එකක් වෙන්න බිංදු වල අගයක් නැහැනේ ගණිතයේදී ගණිතයේදී තියෙනවා මෙන්න මෙහෙම නිගමනයක් මේක ඇවිල්ලා අපි ගන්න එකලා න්‍යායක් මේක බිංදු වේවා බිංදුට ඉලක්කම නොතුනොත් හිතන්න මේ මේක දැන් හිතන්න මේ විදිහට දැන් මෙන්න මේ පොඩි බෝත් මේ පෙට්ටිය පුරවන්න මේ පෙට්ටිය පුරවන්න බෝල් පොයින්ට් පෑනක තිතක බෝල් පොයින්ට් පෑනෙන් තිතක් තිබොත් ඒ වගේ චූටි වැලිකට කොච්චරක් ඕනි වේවිද නැත්නම් ඒ වගේ අංශු නැත්නම් අපි තුමු පරමාණු කියලා පොඩි පරමාණු හැරලා කොපේ ඉන්නේ නැහනේ ඒ වගේව කොච්චරක් මේක පුරවන්න ඕනි වේවිද 10කින් පුළුවන්ද පොඩි අට 10කින් මේක පුරවන්න පුළුවන්ද බෑනේ නැත්නම් එච්චර ඕනේ නැහැ ඔයා හිතන්න ඔයාගේ ගෙදර සාලේ ඔයාගේ ගෙදර සාලේ පුරවන්න කිව්වොත් එම සව්වට වලින් ඔයාගේ ගෙදර සාලේ පුරවන්න කිව්ව සව්වට වලින් සම්පූර්ණයෙන් අතුරු සිදුරු නැති වෙන්න ඔයා හිනා වෙනවනේ ඇයි හේතුව කොච්චර කියලා කරන්නද කරන්න බෑ ඒ වැඩේ ඒ අරයා ඒ තරම් පොඩි හින්දා ඒ වගේ තමයි බිඳුවට වටිනාකමක් නැති වුණාට මේ බිඳුවේව අනන්ත සංඛ්‍යාවක් එකතු කළොත් එම අනන්තයේදී මේ බිඳුව ලැබුතුව එකට ආසන්න වෙනවා කියලා ගණිතයේදී කියනවා මේ බිඳු අනන්ත සංඛ්‍යාවක් එකතු කරන් කියොත් එහෙම අනන්තයේදී මේ බිඳු ඔක්කොගේම එකතුව එහෙකට ආසන්නව සමාන වෙනවා. ඒ කියන්නේ බිඳු එක පිටින් බිඳුව අනන්තයක් වේ. එක පිටින් බිඳුව අනන්තය. දෙක පිටින් බිඳුව අනන්තය. තුන පිටින් බිඳුව අනන්තයයි. ඉන්ෆිනිටි අනන්තය. එහෙනම් ඔන්න ඔක තමයි එක විදින් බින්දුව උත්තර අනන්තය. ඔක පටවා ගන්න එපා පොඩි. එක විදින් බින්දුව අනන්තය. රයිට්. හරිනේ? රයිට්. ඔන්න දැන් අපි අනුක්‍රමණය වෙන ආකාර දෙකක් කිව්වා. මොකද්ද? රේඛාවක සමීකරණයක් දිහා බලලා ඒ සමීකරණේ අපි m දිහා බලලා අනුක්‍රමණය වෙන x ගේ සංගුණකයෙන් පුළුවන් අපිට එක් කරන්න. දෙකට රේඛාවක් මත ලක්ෂ දෙක ඛණ්ඩාංග පාවිච්චි කරලා අනුක්‍රමණය වන්න පුළුවන්. දැන් ඔය කරේ ඒක. දැන් හතන්නේ අනුක්‍රමණය හොයන ඊළඟ ආකාරය සහ අනුක්‍රමණයේ නිර්වචනය අපි ඉගෙන ගන්න. දැන් මේ අනුක්‍රමණය කියන්නේ හැමෝම ඉලක්කම අපේ ගන්න මේ 1යි 8 බෙදීම 9 2 බෙදීම 13 එතන අනන්තය බිංදුව වගේ ඉලක්කමක ඉන්න මේ උත්තරය ගන්න. දැන් බලන්න මේ ඉලක්කමකින් ගන්න මේ ඉලක්කමේ මොකද මේ තේරුම? අනුක්‍රමණයේ ඇත්තම තේරුම මොකද්ද කියලා ඉගෙන ගන්න සහ අනුක්‍රමණයේ සෙවීමේ ඊළඟ ආකාරය දැන් හදන්න බලන්න හදන්න. ඊළඟට අංක 3.
ඔව් පොඩක් සික් කරලා නැහැ තමයි මොකද අද පොඩක් මෙහෙට වැස්ස වැස්ස ලයින් එකක් තියෙනවා කළු කරලා හස right තාමත් එහෙමද තාමත් ඉරලා වීඩියෝ ගන්න right ලියගන්න අංක 3 අපි මේකෙදි අනුක්‍රමණය කියන්නේ මොකක්ද කියලා ඉගෙනගෙන ඒ හරහා ඊළඟ ක්‍රමය ඉගෙන ගන්න right ලියගන්න මාතෘකාව මාතෘකාව කියන්නේ අංක 3 අනුක්‍රමණය යනු අනුක්‍රමණය යනු लिया करना अनुक्रमण अनु अनुक्रमण अनु रेखावक रेखावक x अक्षे समक साधन्ना वू रेखावक x अक्षे समक साधन्ना वू සුරුකෝණීය බැවුමේ tan අගයටයි रेखावक अनुक्रमणे अनु रेखावक अनुक्रमणे अनु पढ़े यहाँ कर रेखावक अनुक्रमणे अनु एक साक्षे समक साधन्ना वो सुरुकोणीय बैव में एक साक्षे समक साधन्ना वो सुरुकोणीय बैव में या एक साथ छह समक साधन ना हो सुदुकोणीय बैव में टैन नगेट भी टैन नगेट भी और पढ़ान करना पड़े राइट पढ़ान करना पड़े और लो लंगर कॉपी का क्यों दिया ना मंदी स्वाभाविक අනුක්‍රමණයක් කියලා දැන් අපි මේ දැන් ක්‍රම මෙච්චර වෙලාවක් රේඛාව සමීකරණයක් දිහා බලන දැන් y සමානයි 3x + 5 නම් අනුක්‍රමණය 3ක් ලා වෙන් කරා ඊට පස්සේ ඛණ්ඩාංක දෙකක් ගන්නවා නම් ඒ ඛණ්ඩාංක දෙකේ y අන්තරයෙන් අපි ගන්නවා අනුක්‍රමණය මේ මෙතනින් ගත්තේ අනුක්‍රමණය මේ ගත්තේ අනුක්‍රමණය දැන් අපි ඉලක්කමක් නගන්නේ මේ ඉලක්කවල තේරුමක් තියෙනවනේ අන්නේ තේරුම තමයි
දැන් මේ කියාදෙන හදන්නේ සහ ඒ අතුරින් අනුක්‍රමනේ සොයන තව කෙටි ක්‍රමයක් කියාදෙන යන්නේ ඔන්න බලා ගන්න වැඩි හරිද බලා ගන්න